මොකක්ද තිබොත් මේ මොකක්ද තිබොත් මේ කාඩර කියන්න කියන්න හරිනේ සසංග දැන් පටන් ගමුනේ අපි ඔ සසංග කොහා පටන් ගන්න සසංග කවුද මේ ඉසුරුද මේ රෙකෝඩ් කරන්නේ හරිනේ හරි නම් පටන් ගමු අද තියෙන්නේ දැන් මං කියන එක ඇහෙනවනේ සද්දේ කොහොමද අඩු වැඩි මං කියන එක ඇහෙනවනේ සසංග ගානටම තියෙනවා දැන් මුලින් ඉඳන් අපි දැන් මේ පබ් එක කියන්නේ මහදයන් නෙවෙයි මම ඉස්සලා කිව්වේ මේ මේක දැන මේ මහා ලොකුට මේ බරපතලක් අරන් මේ මේ ඉගෙන ගන්න ඕනේ කියලා මේ සබ්ජෙක්ට් එක නෙවෙයි පබ් එක කියන්නේ මේක එදිනදා මේ අපි මිනිස්සු උතර සමාජ ගැනත් එක්ක තියෙන මේ විෂයක්නේ උතෝර දැන් මුලින්ම පළවෙනි පාඩේ වුණේ මේ ඉන්ට්‍රැක්ෂන් එකක් දුන්නේ මේකේ උතෝර මේක මොකද්ද කියන්නේ මේ එහෙම එපස් දෙවැනි පාඩමෙන් ඉඳන් මේ දැන් සමාජයක ඉන්නවා ප්‍රධාන ස්තර තුනක් ඉඳන් බිස්නස් එකයි බිස්නස් එකක් ඉන්නවා ඊට පස්සේ රජය ඉන්නවා සමාජය ඉන්නවා ඒතර ඒගොල්ලෝ ගැනයි ඒගොල්ලෝ උගත කරන්නේ මේ ඔහොම දියන්න අකම් දියන්න ඒතර ඒ ස්තර තුන ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ කවුද ඒතර ඒගොල්ලන් මොනවද මේ කරන වැඩ ඒව තමයි දෙවැනි පාඩමෙ දිනේ ඊට පස්සේ දෙවැනි පාඩමෙන් තව කොටසක් විතර දිනවා මේ මාකට් ස්ට්‍රක්චර් තුනක් ගැන මේ හතරක් ගැන මාර මේ කැබලද පොළ ව්‍යුහ ඒවා හතරක් දීලා එතකොට ඒකෙත් සරලයි අපි එදවල වල ඉගෙන ගත්ත හතරක් තියෙන්නේ හතරේ උනුත් දෙකක් හොඳම ගන්නවා වෙළඳ පොළ ආර්ථිකයයි අනිත් එක තියෙන්නේ මේ කතව්‍ය අධිකාරී නැත්තම් නිකන් ඒකාධිකාරී වගේ ආයතනක් තියෙන්නේ මේ වෙළඳ පොළක් තියෙන්නේ කියන්නේ රජයේ මැදිහත්වා ඉන්නේ එතකොට ඊට පස්සේ යමතර ස්ටේක් හෝල්ඩර්ස්ලා අපේ අපිට ඉන්න කියන්නේ අර අල්මති පාර්ශව කියන්නේ අල්මති පාර්ශව මැදිහත් වෙන වෙලද මේ ආයි මේ මාකට් ස්ට්‍රක්චර් එක උයි ඊට පස්සේ අන්තිමට තිබ්බා කවුන්ටර්වේටින් ෆෝසස් මොඩල් කියන එක. කියන්නේ ඒකෙන් වෙන්නේ තව ආයතන හතරක් තියෙනවා. ඒ හතර දෙන මේ වෙලද පොළ සම්පූර්ණ බලය හිමි කරගන්න. ඒතර ඔය ගැන තමයි කලින් පාඩම් වල කතා කරේ. ඊට පස්සේ මම ආයේ සෝෂල් චේන්ජස් ගැන කතා කරා. ඒක ඒක මහා දෙයක් නෑ ඒක මේ අපිට හොඳටම මේ කරගන්න පුළුවන් මේ කොවිඩ් එක ගොඩක් සමාජ වෙනස් වුණානේ දැන් මේ තුන්වෙනි පාඩම වෙන්නේ මේ කල්චර් එක ගැන කිව්වොත් දැන් කල්චර් එක අපි මේ කල්චර් එකේ සිග්නල් දෙනවා සංස්කෘතිය සංස්කෘතිය කියන එක අපිට අලුත් දෙයක් නෙමෙයි අපි ඉඳන් හැමදාම කියයි ඉබලිස් දවසේ නම් මේ සංස්කෘතියත් එක්ක අපි මේ කියලා බැඳලා ඉන්න මිනිස්සු ඒ කියන්නේ දැන් සංස්කෘතිය කියලා මොකක් හරි සංස්කෘතිය කියන එක නිකන් පැහැදිලි කරොත් සංස්කෘතිය කියන්නේ කෙටිම අදහස වේ ඔෆ් ලිවිං හරි මේ ඔකම දෙන්න වේ ඔෆ් ලිවිං නැත්තම් මේක දගෙන හරි අර අපිට බැඳිච්ච දෙයක් අපේ වටපිටාව දොර අපි ඉන්න පරිසරය අපි ගෙදර ඉඳලා අපි ඊට පස්සේ අපිට පාරට බැස්සම අපිට හම්බෙන හැම දෙයක්ම ඒ අපේ කල්චර් එක සංස්කෘතිය අපිට හම්බෙන දේවල් අපි කරන විදිහ දේවල් ඒකටම කල්චර්. ඒතර මේ පාඩමේ අපි දැන් මේ දැන් මේ ලර්නින් අවුට්කම් වල අපි මුලින්ම කරනවා මේ ඩිෆයින් කරගන්නවා කල්චර් කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ identifying components types and characteristics of culture. මේකේ තියෙන ප්‍රධානම components කියන්නේ මේ මේකේ තියෙන මූලික අංග. ඒතර කල්චර් එකේ type තියෙන හතරක්. ඒ හතර ඊට පස්සේ characteristic කියන්නේ ලක්ෂණ මේවා ගැන අපි ඊට පස්සේ කතා බහ කරමු. ඊට පස්සේ discuss the practical aspects. මේ කොහොමද ප්‍රායෝගික කල්චර් එක කියන එක මුණ දෙන්නේ. එතකොට ඊට පස්සේ අන්තිමට theory කොටස එතනින් ඉවර වෙනවා. ඊට පස්සේ අන්තිමට කියන discuss the implications of culture of management. Culture on manager. වැදගත්ම දේ අපි මේ හැමෝම යන්නේ managing process එකේ නේද? අපේ ඩිග්‍රී මැනේජ්මන්ට් නෝනට අපි දැන් අපිත් මැනේජර් පෝස්ට් එකට යන්න පුළුවන් මිනිස්සු. හරිද? මේක අපි අනික මේ විශේෂයි මැනේජ්මන්ට් එක ගියොත් එහෙම වෙන්නේ ඒගොල්ලෝ එක පැත්තක විතර යන්නේ. අපි දැන් හැම පැත්තෙම අන්තිමට මේ ක්වොලිෆයිඩ් වෙනවා. එතකොට මේ ඩිස්කස් ද ඉම්ප්ලිකේෂන්ස් ඔෆ් කල්චර් මැනේජ්මන්ට්. මේ උගන්වන හැම එකෙම අපි ගන්න ඕන දේ තමයි අපි මැනේජර් කෙනෙක් විදිහට අන්තිමට කොහොමද මේ සමාජෙත් එක්ක මුණ ගන්න. සමාජෙත් එක්ක කොහොමද මේ මේ කියන පාඩම් අපි ඇප්ලයි කරගන්න. එතකොට මේවා තමයි අපේ ලර්නින් අවුට්කම්. ඊට පස්සේ එකට ගියොත්
දැමේ කල්චයක කියන්න මොකක්ද කියන්න කලින් අපිට මේ පොඩි මේ ෆේලියස් ගැන බිස්නස් එක බිස්නස් වෙන මේ කල්චයක හරියට නොදැගත්තොත් බිස්නස් වලට මොකද වෙන්නේ කියන එක මේ පොඩි උදාහරණ ටිකක් දීලා තියෙනවා. කියන්නේ මේක හරනම් පිටිපස්සට වගේ එන්න ඕන අයිඩියා. හැබැයි අපිට මුලින්ම දීලා තියෙනවා මේ දැන් අපි සාමාන්‍ය හැම දෙයකම ඉඳි කරන්නේ මුලින් හොඳ පැත්ත කියලා මොකද්ද ඒක කියලා කියන ඊට පස්සේ ඒක හොඳ පැත්ත කියලා එහෙම යන්නේ. එතකොට මේ පාඩමේ වෙනසක් තියලා තියෙනවා මේ පාඩමේ කෙලින්ම ෆේලිය පැත්ත දීලා තමයි මේ කතා කරන්නේ. හරි. එතකොට මේ Pepsi Cola Pepsi and Coca Cola failed in China. මේක දැන් මේ කියන්නේ මේ දැන් මේ කල්චර් කියන්නේ සංස්කෘතියනේ. සංස්කෘතිය කියන එක ගොඩක් මේ ගොඩක්ම වැදගත් දෙයක් සංස්කෘතිය. මොකද අපි ඉන්න ගෙදර ඉඳලා ගෙදර ඊට පස්සේ පාට බසම් මුින්න ගම රට අතොර අපි ඒ පැත්තට ආවේනික දේවල් එහෙම එහෙම කල්චර් එකක් තියෙනවා. දැන් අපි දෙන අපිට කල්චර් එකක් නැති කවුරුත් නැහැ මිනිස්සු. සිංහල කෙනාට සිංහල කල්චර් එකක්, මුස්ලිම් කෙනාට මුස්ලිම් කල්චර් එකක්, කතලික් එක්ක කෙනාට කතලික්. එතකොට මේ ප්‍රදේශ වලට නුවර පැත්ත වෙනම කල්චර් එකක්, එහෙම එහෙම දකුණු රටේ වෙනම කල්චර් එකක්. අන්න එහෙම එක එක පැති වල ඩිවයිඩ් වෙනවා කල්චර් කියන එක. එතකොට මේ කල්චර් එක හරියට දැනගත්තු ඇතුමෝ इंट्रोड्यूस अभी प्रोडक्शन प्रोडक्ट अभी हितरे මේ හරියට අපිට මේ මාකට් එක අපිට මාකට් එක යන්නත් බෑ අපේ බිස්නස් එක මේ වැඩි දියුණු කරගන්නත් බෑ ෆේල් එක තමයි වෙන්නේ. එතකොට පළවෙනිවට මේ දියල් දෙන Pepsi and Coca-Cola failed in China. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් Pepsi එකයි Coca-Cola චීනේ මේ Pepsi කියන එකේ අර්ථය වෙන්නේ bring you Pepsi brings you back to life. කියන්නේ මේ අපි දෙන අපේ කියන්නේ අපේ නැති වෙච්ච අය අපේ මරණයට පත් වෙච්ච අය ආයෙ ගෙන්නනවලු. මේ Pepsi කියන වචනේ තේරුම යන්නේ. ඒතොර චීන මිනිස්සු දෙන බය වුණා අනික මැරිච්ච මිනිස්සු ආයෙ ගෙන්නනේ දෙයක් බොන්න බෑ. දැන් අපිට කිව්වොත් එහෙම අපේ කල්චර් එක දැන් අපි හිතුව අපිට දෙන කුණු වර්ප වගේ දෙයක් නැත්තම් දෙන අපි දෙන අහන්න කැමති නැති දෙයක් ප්‍රොඩක්ට් එකක් විතර තිබ්බොත් එහෙම අපි ඉඳන් කැමති නැහැනේ කොයි රටේ තිබ්බත් කොච්චර හොඳ වුණත් අපි ඉඳන් ඒක පාවිච්චි කරන්න කැමති නැහැ. අන්න ඒ වගේ Pepsi කියන එකේ මේ චයින වලින් අර්ථය වෙන්නේ බ්‍රින්ග් මරණයට පත් වුමන් ගේනවා වගේ නැවත ගෙන්නනවා වගේ දෙයක්. එතකොට Coca-Cola කියන එක bite the wax tadpole. ඒ කියන්නේ tadpole කියන්නේ මේ schedule ස්කෙඩියෝ කනවා වගේ දෙයක් තමයි කොකා කොලා කියන එකේ අර්ථය වෙන්නේ චීනේ. ඒතර මෙන්න මේ වගේ දේවල් මිනිස්සු කැමති නැහැ ගන්න. මේ වගේ දේවල් වලට මිනිස්සු කැමති නැහැ. ඒතකොට මෙන්න මේ මෙතන දැන් මේ ප්‍රධානම දේ වෙන්නේ ලැන්ග්වේජ් එක හරියට අන්ඩර්ස්ටෑන්ඩ් කරගත්තේ නැහැ මේ කොකා කොලායි Pepsi කියන දේ. ඒතර ඒගොල්ලෝ ඒක හිතන්නේ නැතුව අනිත් රටවල සාර්ථක වුණා. කොකා කොලා කියන්නේ ගොඩාක් සාර්ථක බිස්නස් එකක්. ඒතකොට හැබැයි ඒගොල්ලෝ දෙන හිතුවේ නැහැ චයිනා වලදී ඒගොල්ලන්ට මෙහෙම තත්ත්වයක් උදා වෙයි කියලා. අන්තිම චයිනා එකේදී ඒගොල්ලෝ තනි කර ලොස්සුනා. ඊට පස්සේ නෝවා කාර් එකේ ඒකත් මේ සේම් මිස්ටේක් එකක් වෙනවා මේ සෙන්ට්‍රල් ඇන්ඩ් සදර්න් මේ ඇමරිකා වල. මොකද ඒක ගියාද මං කියන් යන්නම්. ඒකද නෝවා කාර් එකේදී මේ ඒක ස්පැනිෂ් වලින් අර්ථය වෙන්නේ ස්පානි භාෂාවෙන් අර්ථය වෙන්නේ ඉට් ඩසන්ට් ගෝ. අපි යන්න නැති වාහනයක් දෙවල් ගන්න කැමතිද? දැන් අපිට වාහනයක් කියනවා මේ හිතන්නකෝ අලුතින් වාහනයක් කියනවා මේ යන්නේ නැහැ. නම් වාහනේ නම යන්නේ නැහැ. යන්නේ නැහැ වයි කිව්වොත් එහෙම අපි ඒක ගන්න හිතෙන්නේ නැහැ. ඒතර ඒ වගේ තමයි ස්පැනිෂ් වල අර්ථය වෙන්නේ නෝවා කාර් එකේ ඉට් ඩසන්ට් ගෝ යන්නේ නැහැ කියන එක. ඒතර ඒක ලැන්ග්වේජ් එකේ හරියට හිතුව නැතිනම් නෝවා කාර් එක අනිත් රටවල සාර්ථකුණත් සෙන්ට්‍රල් ඇන්ඩ් සදර්න්
මධ්‍යම හා දකුණු ඇමරිකාවේ මේක අසාර්ථක වෙනවා. ඊට පස්සේ වොක්සගන් එක. මේ වොක්සගන් කාර් එක මේ වොක්සගන් වල ජෙට්ටා කියන අකැබේ තුන්වෙනි සයිඩ් එක දාන්න. ජෙට්ටා කියන කාර් එක මේ ඉටාලියෙන් ඉඳන මේ ඉටාලියේ ඉටාලි වලදී ඒගොල්ලෝ අසාර්ථක වෙනවා. ඒකේ ජෙට්ටා කියන කාර් එක කියන එකේ සිංහල මේ සිංහල ඉතාලි වලින් තේරුම වෙන්නේ මේ මිස් ෆෝචුන් වගේ දෙයක්. කියන්නේ අර අසුබයි කියන දෙයක් තමයි මේ ජෙට්ටා කියන එකේ තේරුම. අර වොක්ස්වැගන් කාර් එක වොක්ස්වැගන් ලා දැන් අලුතින්ම කාර් එකක් මේ හැදුවා ජෙට්ටා කියලා. ජෙට්ටා එක හැබැයි ලැන්ග්වේජ් වලින් ඒගොල්ලෝ හිතුවේ නැහැ. අනිත් රටවල් වල මේ භාෂාවල් තේක ඒගොල්ලෝ රටවල් භාෂා හැබැයි ඉතාලි වලදී ඒගොල්ලෝ ෆේල් වෙනවා. ඒ මොකද ඒකේ අර්ථය දෙන ජෙට්ටා කියන අර්ථය මිස් ෆෝචුන්. තොර ඒගොල්ලෝ ඒගොල්ලයි මාකට් එක සම්පූර්ණයෙන්ම එහෙදි වැටෙනවා. ඊට පස්සේ දැන් මේ කතා කරපු තුනම දැන මේ ලැන්ග්වේජ් එකත් එක්ක ලැන්ග්වේජ් එක ෆේල් වෙච්ච ලැන්ග්වේජ් එක හරියට මේ කියන්නේ මේ කල්චර් එකට ප්‍රධාන කොටස් හතරයි. ලැන්ග්වේජ් එක තියෙනවා, සිම්බල්ස් තියෙනවා, ඊට පස්සේ කස්ටම් සිම්බල් ලැන්ග්වේජ්, ඊට පස්සේ වැලියුස් නෝම්ස්. මෙන්න මේ හතර තුන් හතර තමයි මේ කල්චර් එකට අපි යොදාගන්න මූලිකාංග. ප්‍රධාන මූලිකාංග කියන්නේ මෙන්න හතරට. ඒතොර ලැන්ග්වේජ් එක හරියට ඒගොල්ලෝ දැනගෙන කතා කරපො නැත්නම් ඒගොල්ලෝ හරියට වැඩ කරමු නැති හින්දා තමයි ඔය උඩතු දැන් මේ තැන්කියු පෙප්සි කෝලා කොකා කෝලා නෝවා එකයි වොක්ස්වැගන් කාර් එකයි වොක්ස්වැගන් ලයි ෆේල් වුනේ. ඒ වගේම තව එකක් දිහා දෙනවා මේ වෝල්මාර්ට් එක. වෝල්මාර්ට් එක දෙන ගෑක් මේ තර්ඩ් දෙකට දාන්නකො. තුන්වෙනි සයිඩ් එක තුන්වෙනිකට තුන්වෙනි අන්න එක ඒ ඊට උඩ එක ඊට උඩ එක උඩ එක හරි. වෝල්මාර්ට් වල දැන ඒගොල්ලෝ ෆේල් වෙනවා ජර්මනිදී. මේක කියන්න ඕන දෙයක් තමයි ජර්මනියේ මිනිස්සු දැන් ඒගොල්ලෝ කැමති නැහැ මේ කාලේ නාස්ති කරන්න. දැන් මේ වෝල්මාර්ට් කියන එක වෝල්මාර්ට් එක තමයි මේ 2019 ලෝකේ ලොකු මේ විශාලතම මේ ව්‍යාපාර සමූහය වෙන්නේ. ඒගොල්ලන්ගේ මේ ඒගොල්ලන්ගේ දැන සාමාන්‍ය වෝල්මාර්ට් කියන්නේ මේ shopping complex එකේ දොර ඒගොල්ලෝ මේ ලොකු මේ විශාල පරිමාණයේ ඒගොල්ලෝ සුපර් මාකට් මොඩල් එක යන්නේ. ඒතොර ලෝකේ දැන ලොකුම ව්‍යාපාර මේ ලොකුම සුපර් මාකට් සමූහය තමයි වෝල්මාර්ට් කියන්නේ. වෝල්මාර්ට් අය ගේ අනික ඒගොල්ලන්ගේ තියෙන මේ අර ඒගොල්ලන් මාකට් ඒගොල්ලන්ගේ තියෙන මේ ඒ මේ සුපර් මාකට් එකේ දෙන අක්කර ගණක් සයිස් දෙන මේ ලොකුවට තියෙන්නේ. ඒගොල්ලෝ දෙන තියෙන හැම දෙයක්ම ඒගොල්ලන්ගේ මේ කම්ප්ලෙක්ස් එක ඇතුළේ තියෙනවා. ඒතකොට මේගොල්ලෝ අනික මේ ඒගොල්ලෝ ඒක හදලා තියෙනම මිනිස්සුන්ට කාලය ගත කරන්න shopping කරන එක වෙලාව අරගෙන හිමීට හිමීට ඒතකොට තව ඒකට ඒගොල්ලෝ ගැන මේ ගොඩක් සේවකයෝ ඉන්නවා. සේවකයෝ ඒගොල්ලන්ට උදව් කරනවා. ඒ කාලය ගත කරන්න කාලේ ඒගොල්ලෝ එතකොට ඇතුලේ කතා කරන්න එතකොට අරම සේවක උදව් කරන ඒව දේවල් මේ තමයි ඇමරිකාවේ එතකොට වෝල්මාර්ට් එක ඒක ඉන්ඩ්‍රොක්ස් කරේ එහෙම. එතකොට වෝල්මාර්ට් එක දැන් ඒ රටේ ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ජර්මනි මිනිස්සු කැමති නැහැ වෙලාව නැස්ති ගන්න. ඒ වගේම ඒගොල්ලෝ කැමති නැහැ තව කෙනෙක් ඒගොල්ලන්ට උදව් කරනවට. ඒගොල්ලෝ කැමති ඉබ්බනට නේ ඒගොල්ලන්ගේ බාඩ් එක ගත්තා ඒගොල්ලෝ ගියා. ඒගොල්ලන්ගේ වැඩේට යන්නයි ඒගොල්ලෝ. එතකොට තමන්ම තමගේ බාණ්ඩේ හරි සේවාව හරි ගෙක් ගත්තා. ඒගොල්ලෝ ආපු වැඩේට ගියා. හැබැයි ඒක තේරුම් ගත්තේ නැහැ වෝල්මාර්ට්ලා ඒගොල්ලෝ ඒක තේරුම් ගන්න නැතුව කෙලින්ම ගිහිල්ලා දැම්ම ජර්මනියේ. එතකොට ජර්මනි මිනිස්සු ඒක දෙන අතහැරියා. ඒක දෙන ඒගොල්ලෝ එක් ප්‍රතික්ෂේප කරා. මොකද ඒගොල්ලෝ කැමති නැහැ වෙලාව නාස්ති කරන්න. එතකොට ඒ වගේම තව අනිත් පැත්ත සාර්ථක වෙච්ච ඒවා තියෙනවා. දැන් හිතුවොත් මැක්ඩොනල්ඩ්ලාගේ තියෙන්නේ මොකද්ද අර හයි කියන මිනිස්සයානේ මැක්ඩොනල්ඩ්ලා. ඒතර හයි කියන එක තායිවානයේ මිනිස්සු දන මේ කැමති නැහැ මේ හයි කියනවට. ඒගොල්ලෝ කරන්නේ ආයිබෝන් කියන. ආයිබෝන් වගේ අර බව කරන්නේ අර තමයි ඒගොල්ලෝ කරන්නේ. ඒතර මේක හැබැයි මැක්ඩොනල්ඩ්ලා තේරුම් ගත්තා. මේක වල ඒතර තායිවාන්ට දෙන ඉන්ට්‍රොඩියුස් ගන්නෙම අරක අපිට හයි දාලා දෙන එක. එහෙ ආයිබෝන් නැත්නම් බව කරන විදිහට තමයි ඒගොල්ලෝ එහෙ ඉන්ට්‍රොඩියුස් කරන්නේ. ඒතර ඒකේ ඒගොල්ලෝ එක නැකල ගියා. ඒතර මේ කල්චර් කියන එක
බිස්නස් එකක් තියෙන නම් ගොඩක්ම මේ හිතන්න ඕන පැත්ත මොකද කල්චර් එක හරියට නැත්තම් කල්චර් එකට හරියට ගැළපෙන විදිහට බිස්නස් එක අපි කරන ප්‍රොඩක්ට් එක හරි අපි කරන ඉන්ට්‍රොඩියුස් එක හරි අපි කරන ප්‍රොමෝෂන් එක හරි ගැළපෙන්නේ නැත්තම් මිනිස්සු අග්ගල ප්‍රතික්ෂේප කරනවා අපි කැමතිත් නැ අපි අපි අකමැති වචනයක් අපි අකමැති සංකේතයක් අපි අකමැති විදිහක් එහෙම මේ ඒගොල්ලන්ගෙන් පෙන්නනකොට ඒගොල්ලෝ ඒක ඒගොල්ලෝ ප්‍රොමෝෂන් එකක් විතර එහෙම පාවිච්චි කරනකොට හරි එතකොට මේ කල්චර් එක දැන් මේ මුලින්ම දියලා තියෙන කල්චර් ගැන කියන්නේ කල්චර් කියන්නේ මොකද්ද කියන්නේ නැද්දෝ කල්චර් එක තේරුම් නොගත්තු වෙන්නේ මොකද්ද කියලා තමයි මේ දීලා තියෙන්නේ ඊට පස්සේ ලයිට් ඩේට ගියොත් දැන් තමයි කල්චර් එක මීන් කරන්නේ කල්චර් එක කල්චර් සරලම අර්ථය තමයි කල්චර් ඉස් ද වේ ඔෆ් ලිවිං හරි සරලයි අපි ඉන්න විදිය තමයි අපේ සංස්කෘතිය වෙන්නේ අපි ඒතර ඒක ඇතුළේ දිනන අපි කරන දේවල් දිනන නොකරන දේවල් දිනන සිරිත් විරිත් ආචාර ධර්ම මේ එතකොට මේකේ ඊට පස්සේ මූලිකාංග කතා කරනවා මූලිකාංග වල උතර මේ ගොඩක් පැහැදිලි වෙයි මේකේ සරලම අදහස තමයි වේ ඔෆ් ලිවිං හරි එතකොට There is a intriguing parallel between the biological evolution and the original origin of culture. Ewagema da meva wetenne mona yata de meva wetenne social me environment e patten. Etota me social environment ege mara mina adath den. තන මේගොල්ලන්ගේ මේ ප්‍රධාන මේ කල්චර් කියන එක ප්‍රධාන වශයෙන්ම වැටෙන්නේ මේ සමාජ පරිසරය දෙක සමාජ පරිසරය පරිසරයෙන් තමයි මේ බිස්නස් එකට වැටෙන්නේ බිස්නස් එන්වයරන්මන්ට් එකට හරි මේ කල්චර් එක මාදයක් කියන්න දෙයක් නැහැ මේකදෙන සරලව අදහස තමයි අපි ඉන්න විදිය නැත්නම් ජීවත් වෙන විදිය ඔක තමයි කල්චර් කියන එක සරලම අදහස වෙන්නේ ඒතකොට මේක දැනගැනීමේ වැදගත්කම තේරුණා කලින් ඉඳන් දීලා තියෙනවා මේ කලින් දීලා තිබ්බා මේ හරියට තේරුම් ගත්තේ නැති වුණොත් මොකද වෙන්නේ කියලා එතකොට මේකේදර බයොලොජිකල් පැරල් ඒ දෙක අතර මේ ඉවොලියුෂන් මට මේ සිංහල තේරුණා කියන තේරෙන්නේ නැහැ මේ ස්ට්‍රික් පැරල් ඇන් බයොලොජිකල් කිය ජීව විද්‍යාත්මක විදියට තමයි කල්චර් එක උඩරගෙන ඒතොර ඒකත් එක්ක සමාජ පරිසරය තමයි කල්චර් එක දින්නේ ඒතොර මේක හරියට තේරුණා ගත්තොත් business fail වෙනවා ඊට පස්සේ එකට යනවා එතකොට මේ දැන් මේකේ මේ definition දෙකක් දීලා තියෙනවා ඩාර්ගෙද සරලම දාසනේ අර කියලා තිබ්බේ එතකොට මේ EBT ල ග්‍රෑම් වෝල්ස් මේ කියන දෙන්න වෝල්ස් කියන දෙන්න යන කිව්ව definition දෙකක් දීලා තියෙනවා මේක මේ ධාරක කොයි හරි ප්‍රශ්නයක හැවුවොත් ලියන් මේ ඩිෆයින් කරන්න නැත්නම් කල්චර් කියන්නේ මොකක්ද ඒක විස්තර කරන්න කියලා දෙයක් කිව්වොත් ඒකට අරම වේ ඔෆ් ලිවිං කියලා ලියලා හරියන්නේ නැහැ ඊට පස්සේ ඒකට උදාහරණ දීලා ඊට පස්සේ ඒක කොහොමද වෙන්නේ එහෙමම විස්තරයක් කරන්න ඕන. එතකොට මේ විස්තරයක් කරන ගන්න පුළුවන් මෙන්න මේ දෙකේම පොඩි අදහසක් තියෙනවා. දැන් මේ පළවෙනි එකේ EB Taylor කියන එකේනා කියනවා culture is that complex mega me complex goda sankirne all which includes knowledge beliefs arts morals law customs and any other capabilities and habits acquired by man as a member of society then sanskrutiyak kiyana eka dawa hidannako mehema hidannako දැන් අපි ඉන්නවා අපි අපි ડિગ્રી අරගෙන අපි මැනේජර් කෙනෙක් විදිහට අපි යනවා අපිට අස්සාවක් හම් වෙනවා මේ චීන කම්පැනි එක. කියලා හිතන්න චීනට ගිහලා තමයි වැඩ කරන්න දෙන්නේ. අය ඔන්න චීන කම්පැනිට ගියා. දැන් ඔන්න දැන් සීට් එකේ තියෙනවා. දැන් වාහි තමයි ඒකේ GM හරි නැත්නම් මාකටිං හරි මැනේජර් කෙනෙක් කියලා කියමු. ඒතකොට දැන් හිතන්න දවා මාකටිං එකක් කරනවා නම් මාකටිං එක කරන්න දවා ප්‍රොඩක්ට් එක ගන්නකො මොකක් හරි කන දෙයක්
සරලව මෙෂණික ආහාර මොකක් හරි කියලා හිතමු. දැන් ඒකට මේ ප්‍රොමෝෂන් එකක් ඔයාට නම් දෙන්න තියෙන්නේ මේ පපඩින් පැත්තේ. වාදන පළවෙනිම අපි හිතන්න ඕනේ ඒකේ සංස්කෘතිය ගැන. ඒ රටේ සංස්කෘතිය කොහොමද? ඒතකොට ඒගොල්ලෝ සංස්කෘතිය ගොඩක් ගරු කරනවා. ඒතකොට ඒකට පිටින් යන්න අරගයි. ඒතකොට ඒගොල්ලන්ට ඒක අදින විදිහට දෙයක් කරෝ. ඒගොල්ලෝ දෙන ඒකට ගොඩක් අනුගත වෙන්න පුළුවන් සමහරට සම්පූර්ණ මාකට් එක වුණත් ඔයගෙ අතර එන්න පුළුවන්. ඒතකොට හැබැයි සංස්කෘතිය දැන් චීනෙට ගියා කියන්නේ වදන් නැහැ චීන කොහොමද කියලා කලින් චීනෙට ගියා නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ ලොකෝටම තේරුම් ගන්න අමාරු චීන මිනිස් කොහොමද ඒගොල්ලේ කතා බහ නම් ඒතකොට ඒගොල්ලෝ සිද්දිත් විදිහට ඒ දේවල් තියෙනවා. ඒතකොට ඒවා අපි ලොකෝට දන්නේ නැහැ. හැබැයි මේවා තේරුම් ගන්න බෑ. ඒතකොට මේක ලේසි පාස් දෙයක් නෙමෙයි. ඒකයි කියන්නේ මේ culture is the is that complex. ඒක සංකීර්ණයි. සංකීර්ණ ක්‍රියාවලියක් includes ඒතකොට ඒක ඇතුළත් වෙනවා knowledge එක. දැනුම විශ්වාස ආඩපැත්ත ඒතකොට morals law customs. මේ මෙතන ලෝ කියන්නේ මේ නීති අර මේ අපි ලෝ වල කතා කරන නීති රීති නෙමෙයි. ඒගොල්ලන්ගේ අර සාමාන්‍ය තියෙන නීති රීති හර සමාජයෙන් යන නීති රීති පද්ධති. ඒවා ඒතකොට සිරිත් විත් customs කියන්නේ ඒව. ඒතකොට and any other capabilities and habits acquired ඒතකොට ඒවයි ඊට අමතරව තව ඒගොල්ලන් පුරුදු මොන හරි තියෙනවා නම් by man as a member of society සමාජයේ මිනිස්සෙක් විදිහට තව ඒගොල්ලන්ගේ පුරුදු හැසිරීම වගේ දේවල් තමයි අපි මෙතන කල්චර් කියලා කියන්නේ. මේක ඒ කියන්නේ දැන් මෙතන මේ මේක අදාස වෙන්නේ කල්චර් කියන්නේ knowledge එක beliefs arts morals law customs කියන දේවල් කොහොමද මිනිස්සු පුරුද්දක් විසිර පුරුද්දක් විදිහට සමාජයෙන් ඉඳන සමාජයේ මිනිස්සෙක් විදිහට කොහොමද ඒගොල්ලෝ පුරුද්දක් විසිර විදිහට ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ කියන එක තමයි මේ කල්චර් එකක් කියලා කියන්නේ. ඊට පස්සේ මේ ග්‍රැහම් වෝල්ස් කියන එක කෙනා කියනවා කල්චර් ඉස් ඇන් ඇකියුමුලේෂන් ඔෆ් thoughts values and objects at it is the social heritage acquired by us from preceding generations through learning කියන්නේ මේ සමාජයේ අවශ්‍ය වශයෙන් නේද මේගොල්ලෝ ප්‍රසීඩ් කරලා මේගොල්ලෝ සමාජයෙන්ම ගත්ත දෙයක් ඉතින් මේක සිංහල අර්ථය වෙන්නේ කෙලින්ම පරම්පරාවෙන් පරම්පරාවට රගෙන ආපු දෙයක් විදිහට රගෙන ආ උරුමවල තමයි මේක මේ ග්‍රෑම් වෝල්ස් කියන එක නම මේකේ අර්ථය මේ කල්චර් එකක් කියලා කියන මේ නිර්වචනය කරන්නේ මේක අර්ථය ඒක මම මේක වචන විස්තර කරන්න මම දන්නේ අදාස දේරුම් ගන්න පරම්පරාවෙන් පරම්පරාවට රගෙන ආ උරුම තමයි උරුම කියලා තමයි ග්‍රෑම් වෝල්ස් කතා කියන්නේ. හැබැයි ඊබීටේල කියන්නේ සංකීර්ණ ක්‍රියාවලියක් සමාජයේ මිනිස්සෙක් විදිහට ඒගොල්ලෝ ගත කරන පුරුදු විදිහට ඒගොල්ලෝ ගන්න දැනුම විශ්වාස මොනවාද කලාපැත්තේ දේවල් එතකොට මොරල්ස් ඒතර රස නීති රීති කස්ටම් සිරිත් විරිත් ආදී වලට අපි කියනවා කල්චර් කියලා ඊබීටේලගේ නිර්වචනය. මේ කටපාඩම් කරන්න දෙයක් නැහැ. මේකෙන් අදහසක් ගන්න කල්චර් කියන්නේ මේකයි. කල්චර් මේකයි කියලා මේකෙන් කොතනකරියව කල්චර් කියන්නේ මොකක්ද විස්තර කරන්න කිව්වොත් මෙන්න මේ කැලිත් දාලා තව වාගේ අදහසක් දාන්න. අනේ එකයි වෙන්න ඕන. ඊට පස්සේ වැඩක්. ඊට පස්සේ දැන් මේ අර දැන් කතා කරේ කල්චර් කියන්නේ මොකද්ද? කල්චර් කියන්නේ ඒක ඩෙෆිනිෂන් එක දුන්නා විතරයි. දැන් ඉතින් මේ මේන් කම්පෝනන්ට්ස් ඔෆ් කල්චර්. කම්පෝනන්ට්ස් කියන්නේ දැන් අපි ඇකවුන්ටින් වල කතා කරනවානේ. ඇකවුන්ටින් කම්පෝනන්ට්ස් මොනවාද? ඇකවුන්ටින් කම්පෝනන්ට්ස් තෝණි කම්පෝනන්ට්ස් වෙන්නේ වැක්කම් වක්කීම් හිමිකම් මේ ආදායම් විලදමෙන් ඒ කියන්නේ ගිණුම් කරන මූලිකාංග. අන්න ඒ වගේ කල්චර් එකක මූලිකාංග. කල්චර් එකේ මූලිකාංග වලට අපි කියනවා කම්පෝනන්ට්ස් නැත්නම් එලිමන්ට්ස් කියලා. ඒතොර ඒකේ හතරක් තියෙනවා. මුලින්ම සිම්බල්ස් කියන එක හිතන්නකෝ මේ අවුඩිකාරයක් යනවා කියලා හිතමු. අවුඩිකාරයක් යනවා කියලා අපි කොහොමද දන්නේ? අර ඉස්සරහින් ලෝගෝ එකෙන්නේ. අද BMW කාර්යයක් පාර ගියොත් අපි දන්නවා අර BMW කියන ලෝගෝ එක දැක්කම අපි දන්නවා මේක BMW. ඒතොර ඒ වගේ නැත්නම් අපි Google කියලා වචන දැක්කම දන්නවා මේක Google එක
මේකෙන් අපිට කරන්න පුළුවන් දේවල් අපිට හැම දෙයක්ම මතක් වෙනවා. හරි. අන්න ඒ වගේ අපිට ඔළුවට ගිය සංක අපිට ඔළුවට ගිය සංකේත දෙනවනේ. මේ සිම්බල්ස් කියන්නේ සංකේතවල. මේවා දැන් මේ කල්චර් කියන එකේ ප්‍රධාන අංගයක් තමයි මේ සිම්බල්ස් කියන්නේ. අපි කතා කරන්නේ කල්චර් වල තියෙන මේන් කම්පෝනන්ට්ස්. ඒතකොට ඒවා හතරක් දකින්න හම්බ වෙනවා සිම්බල් මූලික අංග හතරයි සිම්බල්ස් ලැන්ග්වේජ් ඊට පස්සේ වැලියුස් ඇන් නෝම්ස්. හරි. ඒතකොට ඒකේ පළවෙනි එක තමයි මේ සංකේත සිම්බල්ස් කියන්නේ. Anything that represent meaningfully something else. දැන් අපි හිතමු මේ ව්‍යාපාරයක් පටන් ගත්තා. ව්‍යාපාර පටන් ගන්න අපිට ඕනේ දව කරගෙන යද්දී මේ මිනිස්සුන්ට මාතක හිටින දෙයක්. මාතක හිටින දෙයක් තේරුමක් ඇති දෙයක් අපිට තියෙනවා ඒක ලොකු වාසියක්. BMW වගේ දෙයකට අර ලෝගෝ එකේ ලොකු තේරුමක් නොතෙවෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ මානසික කාවද්දලා දෙන මිනිස්සුන්ගේ මේක දැක්ක ගමන් අපිට මේක තමයි BMW. මේක තමයි Audi කාර් එක. එහෙම එහෙම ඒගොල්ලෝ ඒ සිම්බල් එක හදාන දිලිද? ඒතර ඒකේ gestures, the images, sounds මේ හැම දෙයකින්ම සිම්බල් කියන එක භාවිතා කරනවා. ඊපස්සේ language එක. දැන් මම කතා කරන්නේ මුලින්ම මුලින්ම දෙන අර language එක කියන එක හරියට දෙන තේරුම් නොගත් හින්දා තමයි අර කොකා කොලා පෙප්සි කොලා එතකොට නැද නෝව කාර් එක එහෙම ඒගොල්ලෝ ෆේල් වුණේ. ඒතර මේ ලැන්ග්වේජ් එක කියනක ගොඩක්ම බලපාන මේ කල්චර් එක ඇතුලේ. කල්චර් කියන එක දැන් අපිට හරි හමං කතා කරන විවිධාණ. ඒතර ඒ කියන්නේ ලැන්ග්වේජ් එක කියන්නේ භාෂාව. අපිට භාෂාවක් නැත්නම් අපිට කතා කරන්න පුළුවන්. අපි අපස්තා කුමාරු කරගන්න බැහැනේ. ඒතර මේ ලැන්ග්වේජ් එක කියන එක හරි වටිනවා. හරි වටිනවා වගේම මේකෙන් දෙන අදහස තේරුම් වචන වල අදහස් තේරුම් ඒවත් ගොඩක් වටිනවා. මේ දේවල් හරියට තේරුම් ගත්තා ඇතුණු එකදෙන මේ බිස්නස් එක සාර්ථකත්වයෙන් මේ අසාර්ථකත්වයෙන් තමයි පාරකවන්න. ඒතර සිස්ටම් ඔෆ් verbal and written symbols to convey more complex meaning. දැන් අපිට වචනකින් වචන වලින් හරි ලියලා ලියලා හරි කියලා හරි ලැන්ග්වේජ් සිම්බල් එකක් විතර අපි පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක තමයි ගොඩක්ම වටිනේ. මේ ලොකුම බලාපොරොත්තු වෙන්නේ සමාජයක් ඇතුළ සිම්බල්ස් කියන දේවල් තියෙනවා, ලැන්ග්වේජ් කියලා දේවල් තියෙනවා. ඊට පස්සේ ස්ලයිඩ් එකට ගියොත් වැලියුස්, ඊට පස්සේ වැලියුස් නෝම්ස්. වැලියුස් UI නෝම්ස් UI අතර වෙනස වෙන්නේ ප්‍රධානම වෙනස මම ඒක කියලා මේ පටන් ගන්න අර ස්පෙસિෆික් විශේෂ කරන්නේ values කියන එක මේ පුද්ගල බද්දයි පුද්ගල විශේෂීකරණ වල value කියන එක දැන් හිතන්නකො තමන් ඔයාට දෙන ඔයාටම කියලා වෙන් වෙච්ච වාගේ වාගේම වටිනාකම් සමූහයක් තියෙන බුල. ඒ කියන්නේ දැන් හිතන්නකො දැන් කොල්ලෙක් නම් දැන් කෙල්ලට අත උස්සන්නේ හරි ඊට පස්සේ කුණුහරුප කියන්නේ අන්න ඒ වගේ තමන්ටම ආවේනිකව වෙච්ච වටිනාකම් තියෙනවා. අන්න ඒ වලට තමයි කියන්නේ values කියලා. මේවා ගොඩක් මේවා person specific වෙච්ච දෙයක්. ඊට පස්සේ අනිත් පැත්ත norms කියන එක person specific නෙමෙයි. හැබැයි industry එක පැත්තෙන් හරි නැත්නම් සමාජයක් වශයෙන් මේක specific වෙන්න පුළුවන්. මේක values කියන තේරුම අගණක්. අගණාංගම් කියන්නේ general මේකේ තියෙනවා general ideas of what is right or wrong. මේ ප්‍රධානම මේ සම්මවාදස වෙන්නේ මොකද්ද හරි වැරද්ද? හරි වැරද්ද හරියට තේරුම් ගන්නකට අපි කියනවා මේ හරි වැරද්ද හරියට තේරුම් අරගෙන වැඩ කරන එක සමාජ සංස්කෘතිය සමාජයක වැඩ කරන එකට අපි කියනවා values කියලා. එතකොට දැන් දැක්කදන මිනිස්සෙට උදව් කරන්න පුළුවන්. සමහරව ඉන්නවා කියන්නේ සමහර අය ඉන්නවා මේ වයසක මනුස්සයෙක් දැක්ක ගමන් උදව් කරන අය. ඒ වගේම නොදැක ගන්නට යන අය. ඒතර ඒක දැන් උදව් කරේ නැහැ කියලා නඩු දාන්න පුළුවන් කාට? නඩු දාන්න බෑ. ඒක දැන් තමන් කැමැත්තෙන් තමයි කරන්න ඕනේ දෙ. හරි. ඒතර මේ value කියන එක, values කියන එක අන්න එහෙම දෙයක්. උද්ගල බද්ද අගණකම් වල අපි කියනවා values කියලා. ඒ වගේම norms. Norms කියන්නේ ධර්මතාවය. මේ කියනවා establish rules of behavior or standards of conduct that say how people should behave in particular
situation. Udaharana dena, when the national anthem is sung, a man removes his hat and stands quickly. Then udaharanam therunona api indana jathika giye yanakona mugala tak gala api inna tanin nakidala api toppiya galawala api ekata achara karannu eka udgala padda neme api hamoma ratak pasen ape jathika giyeda api achara karannu jathi kodida api achara karannu anne ewa dharmatawaya norms kiyanne anne ewal hari man indana therenna thi kiyala meka wacane wacana kiyana rona udaharana therum ganna lesi ඊට පස්සේ types of culture දැන් අර කතා කරේ මූලිකාංග මේ කතා කරන්නේ සංස්කෘතිය කියන එකේ මේ සංස්කෘති වර්ග සංස්කෘතිය අපිට බෙදන්න පුළුවන් වර්ග පොඩස් මේ හතරකට මේකත් දෙක දෙක මේක බැඳිලා තියෙනවා දැන් මේක පළවෙනියට තියෙන material culture එකයි non material culture material culture කියන්නේ ද්‍රව්‍යාත්මක වචනේම තේරුම දෙනවා ද්‍රව්‍යාත්මක සංස්කෘතිය ඒ මොකද්ද ඒ කියන්නේ අපි satisfy the human need මිනිස් අවශ්‍යතාවයන් සපුරා ගන්න හදාගත්ත නැත්නම් මිනිස් අවශ්‍යතාවයන් සපුරා ගන්න තියෙන සංස්කෘතියට ඇත්තර කියනවා අපි material culture කියලා. ඒතර මේක මේක තියෙන්නේ physical or tangible creation that the members of the society make use and share. එතකොට භෞතික වශයෙන් අපිට උපස්පර්ශ කරන්න පුළුවන් දේවල් වලට අපි කියනවා material culture කියලා. උදාහරණ විදිහට building, එතකොට books, dresses, food අන්න ඒ වගේ දේවල් අපිට මේ material culture එකට ගණන් ගන්න පුළුවන්. ඒ වගේම අනිපැත්ත non material culture. ඒක අනිපැත්ත. මේකට අදාළ වෙන්නේ ධාර්මයේ අපිට පුළුවන් උනේ physical. physically අපිට අල්ලන්න පුළුවන් දේවල් වගේම භෞතික දේවල් तो मैं क्या नहीं पता abstract and intangible अल्लान ने बहें ये वाक्य में बहुत ही गाते हैं भाई human creations of society that influence people's behavior मिनिस्ट्रोंगे हैसिरीम मिनिस्ट्रोंगे हैसिरीम बहुत तगन न तब बाला भाई मिनिस्ट्रो हैसिरीम तब बाला पे आम करना ना पे गुड़ना का तब तब ये ना नानु मटेरियल खाल चेक मैं क्या अभी अल्लान ने बहें अपने पेन नहीं මේකට අදාළ වෙන්නේ ලැන්ග්වේජ් එක බිලීව්ස් ඒතර විශ්වාස රිටියුලස් මියුසික් වගේ දේවල් මේ ගොනේට ගන්න. මේක මේ මේ තියන්නේ සංස්කෘතියේ වර්ග හතර ගැන කතා කරන්න. ඒතර එකේ පළවෙනි දෙක මැටීරියල් ඇන් නන් මැටීරියල්. ඊට පස්සේ ඩොමිනන්ට් ඇන් ඩොමිනන්ට් කල්චර් එකයි සබ් කල්චර් එකයි. ඩොමිනන්ට් කියන්නේ ආධිපත්‍ය නැත්තම් අපි අල්ල ගන්නවා වගේ දෙයක්නේ. ඒක සිංහල අර මේ තේරුම වෙන්නේ अपने आधिपत्य पत्र यटत्म डोमेंट वचने डोमेंटा वचने मतदान डोमेंट आधिपत्य यटत्कर डोमेंट कल की अभी मेन श्रीलंका श्रीलंका इतोट अपे डोमेंट कल प्रधान संस्कृति एवे अभी बहुत सिंह सिंह संस्कृति රටේ යන තියෙන අන්න ඒක මහජාතිය තියෙන මහජාතිය මහ සංස්කෘතිය තමයි අපි කියන්නේ ඩොමෙන් කල්චර් කියලා. It is the national culture that represent the group whose values norms and outlooks are imposed on the society as a whole. සමාජයේ ප්‍රධාන වශයෙන් මුල් බැසගත් සංස්කෘතිය අපි කියන ඩොමෙන් කල්චර් කියලා. එතකොට श्रीलंका प्रधानम मूल संस्कृति सिंह संस्कृति इटा संस्कृति अन्े वगे देवाल सबका श्रीलंका प्रधान संस्कृति सिंह संस्कृति एक तीन तव इन इस्लाम इस्लाम संस्कृति वाली कतोलिक दीय आकल्प विश्वास अदेवा
සංස්කෘතියක් ඇතුලේ මහා සංස්කෘතියක් ඇතුලේ තියෙන කුඩා සංස්කෘතියට අපි කියනවා සබ් කල්චර් කියලා. හරි. කලින් කියන්න ඔව්. It is the කලින් කියන්න සබ් කල්චර්. It is the set of distinctive components of culture that මම මේ සමහර වචන වැරදිද ප්‍රොනවුස් කරන්න ඇති. Components of culture that particular group in society uses to distinguish itself from domain culture. Domain culture එකෙන් කැඩිච්ච නැත්නම් domain culture තුල ඉන්න කුඩා culture වලට අපි කියනවා sub culture කියලා. දැන් මේක දැන් දැන් මේ වැඩි වැඩි යන කොටසට තියෙන සංස්කෘතිය තමයි මේක තමයි පෙන්නලා තියෙන්නේ. තව ඕන අපිට උදාහරණ ගන්න පුළුවන් අපි campus ගන්න අපි campus වල තියෙන sub culture එක. දැන් රටේ දෙන තියෙන සිංහල සංස්කෘතිය ඇතුලේ තියෙන සබ් කල්චර් එකක් තමයි කැම්පස් එක කියන්නේ. ඒතර කැම්පස් එක ඇතුලේ වෙනම සංස්කෘතියක්. ජපුර නම් අපි ජපුරේ මේ ඇතුලේ වෙනම සංස්කෘතියක් තියෙනවා. ඒතර ඒක ඇතුලේ අපි කතා බහ කරන විදිහ වෙනස් වෙන්න පුළුවන්. අපි අපිට වඩා වැඩි මල්ලාට ගරු කරන විදිහ කතා බහ කරන ඒතර ඒක ඇතුලේ වැඩ කරන විදිහ අපි වෙනස් වෙනවා. ඒක තමයි සබ් කල්චර් කියන්නේ. මොකද දන්නවද තේරෙන්නද කියලා? ඊට පස්සේ ඒකේ लक्षण मे कलचर के मुनाद लक्षण प्रधान लक्षण मे कलचर इज लर्न कलचर गिने गिने का मुनाद गिने कलचर की कलचर गिने के संस्कृति समाज कलचर गिने का समाज තොර මේ මුලින්ම කිව්වා ඒක තමයි. තොර මේ කල්චර් එක අපි මොනවද ඉගෙන ගන්න තියෙන්නේ? ඒකේ තියෙනවා කල්චර් එක ඇතුලේ තියෙනවානේ තොර අපි මුලින්ම කතා කරා මූලිකාංග ඇතුලේ තිබ්බා ලැන්ග්වේජ් එක තිබ්බා ඊට පස්සේ සිම්බල්ස් තිබ්බා විස්තරමේ ධර්මතාවන් එතකොට අනිත් පැත්ත අගනාකම් ඒ දේවල් සීත් විරි දාස්සෝ දේවල් ගොඩක් දේවල් තියෙනවා. ඒක ඒ බැඳෙන නිකන් නෙමෙයි. सोशल इंस्टीट्यूशन समाज समाज आयतन अटते इंस्टीट्यूशन समाज आयतन अभी गिणगण प्रधान लक्षण अब गिणगण गिणगण समाज ඊට පස්සේ culture is social and shared. මේ culture එකෙන් දැන් මේ culture එක ඇතුලේ ඔයයිමා විතර නෙවෙයි ඉන්නේ. තව ගොඩක් අය ඉන්නවා. දැන් මේ culture එක ගත්තොත් culture එක ඊට පස්සේ socialization දියා. socialization එකේ කොටස් හතරක් තියෙනවා. primary, secondary ඊට පස්සේ එහෙම කැඩි කැඩි යනවා. තොරක් කුඩාම මේ සමාජ ඒකකයේ තමයි පවුල කියන්නේ. අපි මුලින්ම දැනෙන්නේ පවුලට. පවුල් අම්මා තාත්තාට එක ඉපදිත දවසේ ඉඳන් අපි ඉන්නවා. ඊට පස්සේ දැන අපි ක්‍රමයෙන් ඊට පස්සේ මොන්ටිසෝරියට යනවා. ඊට පස්සේ ස්කෝලෙට යනවා. ඊට පස්සේ ඒත් එකම ටියුෂන් ක්ලාස් වගේ දේවල් වලට යනවා. දහම් පාසල් යනවා. ඊට පස්සේ කොට්ටාසයක් විතරක් කැම්පස් යනවා. ඊට පස්සේ අනිත් කට්ටිය රස්සා වලට යනවා. කැම්පස් ගියත් පස්සේ රස්සා වලට යනවා. එහෙම එම කට්ටිය එක එක පැති වලින් ඊට පස්සේ සමාජගත වෙනවා. එතකොට මේ කල්චර් එක අපි කල්චර් එකේ තියෙන ලක්ෂණ තමයි මේ සෝෂල් ඇන්ඩ් ෂෙයාඩ්. මේ සමාජය සහ බෙදා හැරීම. ඒ කියන්නේ මේ එක්කෙනෙක් නෙමෙයි ඉන්නේ. ගොඩක් ඉන්න රටේ ලෝකේ ඉන්න හැමෝම මේ කල්චර් එක තුළ ඉන්න පුළුවන් නැත්තම් ඒ ප්‍රදේශයේ ඉන්න කොටසක් ඉන්න පුළුවන්. තනි පුද්ගලෙන් නෙමෙයි. එතකොට ඒ මේ කල්චර් කියන එකේ ලක්ෂණයක් තමයි මුළු මහා සමාජයම සහ සමාජය හා බැඳිච්ච නැත්නම් මේකලා සිල් දෙනා තමයි මේක කල්චර් එක ඇතුළේ අදාළ වෙන්නේ. ඊට පස්සේ කල්චර් ඉස් ට්‍රාන්ස්මිසිව්. ට්‍රාන්ස්මිසිව් කියන්නේ සම්ප්‍රේෂණය වෙනවා. වචනේ මත දැන ට්‍රාන්ස්මිසිව්. ට්‍රාන්ස් වෙනවා කියන්නේ මාරු වෙනවා. සම්ප්‍රේෂණය වෙනවා. ඒ කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට මේ කල්චර් එක මාරු වෙනවා දැන්. වැඩි හිටි අපේ හිතන්න මිනිස් වෙසක්කයට පහ හුදා වෙසක්කයක කියන්නේ අපේ බුදුහාමුදුරුව ඉපදුනා
ඉතපස්සේ බුදු වුණා ඉතපස්සේ පිරිනිවන් පෑවා එතකොට අනාගමික වුණා කෙනෙක් වුණා තේරෙනවා මනස් මානව ජීවිතේ වෙන්නේ ඉපදීම මේ ඉපදුණා ඉතපස්සේ අපි මේ එක විදිය භූමිකාව රඟපාන රඟපාල අන්තිමට මැරලා යන්න වෙන්නේ එතකොට මේ කාජජක ඇතුළේ ඉන්න මිනිස්සු මිනිස්සු මොකද කරන්නේ ඉපදෙනවා මැරෙනවා ඒ අතුරතව කේ කරන්ට් කරනු එතකොට මේ කල්චර් කියන එක ට්‍රාන්ස්මිසිව් දෙයක් කියන්නේ පරම්පරාවෙන් පරම්පර සම්ප්‍රේෂණය වෙන දෙයක් දැන් අපි ඉපදෙද්දී අපි දන්නේ අපි සිංහල දෙමළද මුස්ලිම්ද අපි භාෂාවක් දන්නේ නැහැ අපි අක්මත් දන්නේ නැහැ හැබැයි අපි ඒව ඉගෙන ගන්න කොහොමද අපේ අම්මලා තාත්තලා ගෙදර පවුල් පරිසරය ඒ දේවල් නම් අපේ කල්චර් එක කියන දේ අපි දැනගන්නේ එතකොට මේ කල්චර් කියන එක ඊට පස්සේ පවුලෙන් ඒ ආපාෂයගෙන අපි එහෙමම වැට් ලොකු වෙනවා ලොකු දේවල් අපෙන් තව කොටහසක් උපද්දවලා අපි ඊට පස්සේ මැල්ලන ඒක තමයි සාමාන්‍ය විදිය මේ තව ඉල්ල තව ලක්ෂණ තමයි ඒකට කල්චර් කියන එක පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙන එක ඊට පස්සේ කල්චර් ඉස් continuous and cumulative okay continuous කියන්නේ මේ දිගින් දිගට වෙන දෙයක් ඒ වගේමයි cumulative කියන එක නෑ cumulative මේ වචනේ කාට හරි තේර මේ තේරෙන්න නැත්තා අපි අර accounts ලා දන්නවනේ සමුච්ඡේදය වලට ඉංග්‍රීසියෙන් කියන්නේ accumulative depreciation ඒ කියන්නේ පැත්ත accumulated කියන්නේ මේ සමුච්ඡේදය නැත්නම් අපි කියන්නේ ෂේ කර කර යන පැත්තනේ يعني එකෙන් අඩු වෙන එක වෙන්නේ cumulative කියන්නේ එකතු වෙනවා ක්‍රමයෙන් එකතු වෙනවට අපි කියනවා cumulative කියලා එතකොට මේ කල්චර් එකේ තව ලක්ෂණයක් තමයි මේක දිගින් දිගටම පැවත යනවා ඒ වගේමයි එකතු වෙනවා අලුත් දේවල් එකතු වෙනවා පරණ දේවල් වලට නමුතු සමහරට පරණ දේවල් නැති වෙලා යන්න පුළුවන් ඒ වගේමයි ඊට වඩා දුරට අලුතෙන් දේවල් මේ කල්චර් එකට පැවත යනකොට ඉස්සරහට තව තවත් දේවල් එතුලත් වෙනවා වෙනස් වෙනවා ඊට පස්සේ කියන කල්චර් ඉස් ඩයිනමික් ඇන්ඩ් ඇඩැප්ටිව් දැන් මම කියන්නේ වෙනස් වෙනවා කියලා ඒකද නේද දැන් මෙතන කියන ඩයිනමික් ඩයිනමික් කියන්නේ ගතිකය ගතිකය කියන එක මම කියලා වෙනස් වෙනවා කියලා ආයෙ කියන ගතිකය දැන් අපි මේ බල්ලා අනිත් පැත්ත බලනකොට අපේ කල්චර් වෙනස් වෙන්නේ නැහැ. මම කතා කරන භාෂාව වෙනස් වෙන්නේ නැහැ මේ බල්ලා අනිත් පැත්තේ. වෙයි වෙයි. කාලයක් ඇද්දි මොකද වෙන්නේ වෙනස් වෙන්න පුළුවන්. දැන් ඉන්න අලුත්ම ට්‍රෙන්ඩ් එක චයිනීස් භාෂාව. චයිනීස් දෙන කොයිලේ හරි මොනක් හරි කරයිද. හරි. එතකොට හැබැයි මේ සංස්කෘතය කරන විතර මේ කාලයත් එක්ක වෙනස් වෙනවා ටිකින් ටික වෙනස් වෙවි යන දේ. ඒ වගේම ඇඩැප්ටිව්. ඒකට අපිට පුරු වෙන්න අනුවර්තනය වෙන්න වෙනවා. ඇඩැප්ටිව් කියන එක සිංහල දේනම අනුවර්තනය. මෙදින් සම ඒතර මේ කල්චර් කියන එක සංස්කෘති කියන එක ලක්ෂණ ඒක ඉගෙන ගන්න පුළුවන් දෙයක්. ඒකට තනි මනුස්සයෙක් නෙමෙයි ඉන්නේ සමාජයක්ම ඉන්නවා. ඊට පස්සේ ඒක පරම්පරාවට පැවතගෙන යනවා. ඊට පස්සේ කන්ටිනියස් ඇන්කල් කිමියුලේටිව් කියන්නේ දිගින් දිගටම යනවා. ඒ වගේමයි ඒකට අලුතින් අංග එකතු වෙනවා. ඊට පස්සේ අන්තිම කීලා ඩයිනමික් ඇන්ඩ් ඇඩැප්ටිව් ගතිග සහ අනුවර්තනය විය හැකි culture එකට ඊට පස්සේ culture is practice culture කියන එක අපේ ප්‍රායෝගික ප්‍රායෝගික පැත්තක් තමයි මේ කතා කරන්නේ. එතකොට මේක පළවෙනි කියනවා cultural conflict conflict කියන්නේ ගැටුම ඇති වෙනවා කියන්නේ එකින් එකට වෙන්නු සිද්ධ occurs occurs when different cultural values and beliefs beliefs get clashed කියන්නේ දැන් අපි මේකෙදි මේ අපි කතා කරා culture කියන්නේ මොකද කියලා කතා කරා ඊට පස්සේ culture කියන භූමිකාව කතා කරා ඊට පස්සේ ලක්ෂණ කතා කරා දැන් මෙතන මේක ප්‍රායෝගික ප්‍රැක්ටිස් මේ සාමාන්‍ය විදිහට කොහොමද කියන්නේ. ඒතර මේ කල්චර් එක කියන එක කන්ෆ්ලික්ට් කියන එකටුම් ඇති වෙන්න වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සංස්කෘතීන් දෙකක්. දැන් හිතන්නකෝ අපි දකුණු රටේ
දකුණු රටේ හරි දකුණු රටේ මිනිස්සු එක්ක දැනෙන ඉස්සර කාලේ කෙනෙක් කොළඹාව නම් ගොඩක් ප්‍රශ්න තියෙනවනේ. එයාට දෙන සමහර විට යා කතා කරන කරන දේ වල හැසෙන විදිය ඒත් එක්කම කොළඹ රටට ආවොත් එම ගොඩක් දේවල් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒතර ඒගොල්ලන් ඒතර ඒ දෙගොල්ලෝ එකිනෙකට සමාජ අතර ඒගොල්ලෝ ඝට්ටණය වෙන්න නැත්නම් ඒගොල්ලෝ ඒ දෙක අතර මාරු වෙන්න වගේ දේවල් වලට යන්න නැතු වෙන්න පුළුවන්. මොකද අර වගේ ප්‍රශ්න ඇති වෙන ඉඳි වල ඒගොල්ලෝ එකිනෙකට වෙන් වෙලා ඉන්න තරමට ඒගොල්ලෝ හොඳයි. ඊට පස්සේ ඒක කල්චරල් ඩිෆියුෂන් ඒ කියන්නේ දැන් තවත් සංස්කෘතික දෙයක් අපි ගන්නවා කියන එක. බොරෝවින් ඔෆ් කල්චරල් එලිමන්ට් ෆ්‍රොම් one culture to another. දැන් අපේ අපි සිංහල සංස්කෘතිය ඇතුලේ අපි හයි බයි කතන්දර නැහැ. හයි බයි කතන්දර නැහැ. එතකොට අපිට තවුණා කවුරැයි හම්බුනාම ගන්න හක් කරනවා වගේ ඒ දේවල් අපේ සංස්කෘතියේ නැහැ. අපේ සංස්කෘතියේ තියෙන්නේ හොඳරේ මුණකට hina වෙලා ආයි බොන් කියන දේ තමයි අපි මේ සංස්කෘතිය ඇතුලේ තියෙන්නේ. හැබැයි අපි දැන් ඉඳලා ක්‍රමක්‍රමයෙන් මොකද කරන්නේ අපි ආයි බොන් වගේ ආයි බොන් කියන දේ ඇතුළු අපි හයි නැත හේ කියනවා එහෙම එක එක දේවල් කියන්නේ. තොරේ අපි තව සංස්කෘතිය බටහිර සංස්කෘතිය කියන දේවල් අපේ සංස්කෘතිය ගන්නවා. මේ ප්‍රායෝගික පැත්තක් අපි කියන්නේ මේ සංස්කෘතිය කියන එක කොම් විදිහට තියෙනවා මේක වෙනස් වෙනවා. තොර මේ වෙනස් වෙන්නේ කොහොමද? එකක් කියන දැන් කල්චර් කන්ෆ්ලික්ට් කල්චරල් දෙයක් අතර වෙනස්කම් ගැටුම් ආදී ඇති වෙන්න පුළුවන්. ඒතොර ඒගොල්ලෝ වෙන වෙනම ඉන්න තරමට හොඳයි. ඊට පස්සේ කියන කල්චරල් ඩිෆියුෂන්. ඒතොර එක කල්චර් එකක් තව කල්චර් එකක දේවල් අත ඒගොල්ලන් තියෙන යම් යම් දේවල් අපට මේ ලබා ගන්න ඒගොල්ලන් සංස්කෘතිය ඊපස් අදලත් කරගන්න. දැන් අපි වුණත් ඊට පස්සේ දැන් මේ ෆොටෝ එක බලනවා මේ හොඳට යුරෝපීය නැත්නම් බටහිර රටේ අඳගත්ත මිනිස් මේ ගණක කෙනෙකු පිරිම කෙනෙක්. ඒතර අපේ සංස්කෘතිය හැටියට කලින් තිබ්බේ ගණක කෙනෙක් නම් රෙඩ් ඩයි හැට් ඊට පස්සේ ගවුමට එහෙම සාරියට සාරි තිබ්බ. ඒතර පිරිමයා නම් මුලින්ම දෙන සරමයි බැණියමයි ඊට පස්සේ තවනලු නුවරය පැත්තේ නම් නිලම විදියට එතකොට එහෙමම තිබ්බට ඔය මෙම ටයි කෝඩ් ඇඳලා ඊට පස්සේ යනු කෙනත් ලේඩි කෙනෙක් වුණත් මෙහෙම ඇඳලා ඒක අපේ සංස්කෘතිය නේ. මේ මේක අපේ පිටරට සංස්කෘත පෙරදිග සංස්කෘතිය වෙනින් අපි මේකට අපේ සංස්කෘතිය ගොඩනගා ගත්ත අපේ සංස්කෘතිය දාය දරත් දෙය. ඊට පස්සේ කල්චරල් ලැග් කියන්නේ මේ පමාව තමයි මේක සරලම අදහස. ඒ කියන්නේ මේ දැන් අපේ දින කම්පෝන සමහර දේවල් නෙමෙයි ගොඩක් දේවල් නම් තාක්ෂණය වැත්තේ දිනු වෙනවා කල්චර් එකේ. සමහර විට දැන් අවුරුදු 10කට තිබ්බ තාක්ෂණය නෙමෙයි දැන් තියෙන්නේ. සමහර නෙමෙයි දැන් තියෙන කොමත් අවුරුදු 10කට තිබ්බ තාක්ෂණය නෙමෙයි කලින් තිබ්බ තාක්ෂණය නෙමෙයි දැන් තියෙන්නේ. දැන් තාක්ෂණය වෙනස්. තමයි තාක්ෂණය වෙනස්කම් කල්චරල් පැත්ත සංස්කෘතික පැත්ත ඒ තරම් මේකකින් අපි ඒවට ඇඩැප්ට් වෙන්න නැති වෙන්න පුළුවන්. ඒ දේවල් ඉග්මන්ට් ඒ දේවල් වෙනස් නොවෙන්න පුළුවන්. අන්න ඒක තමයි කල්චරල් ලැග් එක. ඒතර ඒ දෙක අතර දැන් මේ උදාහරණයක් විදිහට ගත්තොත් මැටීරියල් කල්චර් ගැන කතා කරන්නේ ටයිප් ඔෆ් කල්චර් මැටීරියල් කියන්නේ ද්‍රව්‍යාත්මක සංස්කෘතිය. ද්‍රව්‍යාත්මක සංස්කෘතිය අපේ ඉඳන ද්‍රව්‍යාත්මක වශයෙන් ද්‍රව්‍යාත්මකට තමයි අදාළ වෙන්නේ. ෆොන්ට්ස් එතකොට ෆොන්ට් මේ ලැප් ඒ වගේ දේවල් තාක්ෂණික පැත්තෙන් මැටීරියල් කල්චර් තමයි අදාළ වෙන්නේ. එතකොට ඒකදන මේ දිනෙන් දින වැඩි දියුණු වෙනවනේ තාක්ෂණය දියුණු වෙනවා. එතකොට ඒත් එක්කම ගොඩක් දුරට යනවා. දැන් පොඩි ළමයා ඉඳන් දන්නවා මේ පැත්ත. හැබැයි නන් මැටීරියල් කල්චර් එක නැත්තම් මෙන්න මේ අදහස් සිතුවිලි වගේ දේවල් අපේ ඉච්චරින්මන්ට මේ තාක්ෂණය දෙක දියුණු වෙන්නේ නැති වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ දෙක අතර ගැප් එකක් ඇති වෙනවා. එතකොට තමයි කියන්නේ ළමයට ෆෝන් දෙන්න එපා. ළමයාට මේ විතර මේ එහෙම යන්න දෙන්න එපා. ඕක ප්‍රශ්න ඇති වෙන්නේ. අර අපේ සිතුවිලිත් එතන ඒත් එක්කම අපේ ගොඩනැගිලා නැති වුණා. ඒතකොට ඒ දෙක අතර ගැප් එකක් ඇති වෙනවා. ඒතකොට මේ කල්චරල් ලැග් කියන්නේ ලැග් කියන්නේ හිර වෙනා වගේ දෙයක් නේ. ඒතකොට මේ ලැග් එක කියන්නේ මෙතන කියන්නේ සංස්කෘතිය පමාව වගේ දෙයක්. තාක්ෂණ දියුණුවත් එක්ක අපි සමහර දේවල් වෙනස් නොකරන ඊපස්සේ කල්චරල් ෂොක් එක. කල්චරල් ෂොක් කියන්නේ මේක අර මුලින්ම කිව්ව දෙයට අදාළ ගොඩක් දුරට. ඒ කියන්නේ දැන් දකුණු බලාත එක්කනේ දැන් නම් මේ ගොඩක් නැහැ. දැන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ ඕගොල්ලෝ එන්න. අපි ඒව
වෙනසක් කරන්නේ නැහැ ඔය සමහර පොඩක් hina වේදින් කියන දේවල් වල air එන්න දැන් ඉස්සරණම් යන දකුණු පළාත කියන්නේ කොළඹට ආව ඒගොල්ලෝ කතා බහ කරන දෙක මේසු දෙන ඒගොල්ලන් විහිළුවට ගන්න පුළුවන් ඒතකොට සමහර තේරෙන්නේ නැති දේවල් වෙන්න පුළුවන් ඒක දේවල් තියෙනවනේ එතකොට මේකේ කල්චර් ෂොක් එක කියන්නේ අපි එහෙම තව සංස්කෘතියට ගියොත් නැත හිතන්න පිට රටක් ගියා කියලා संस्कृति संस्कृति अंतिम संस्कृति असरण कलचर इंप्लिकेशन फॉर मैनेजर्स थियरी महादयांग विधि वर्ग cultural understanding is important for manager because to launch different marketing strategies in different context vivida vidiyata e golange marketing sorry alavi salas mall alavi vidividana e golu hari hari andura gathna adura natta e golu sanskruti adala nona deyak api dammo ape samaya samma संपूर्ण व्यापार अंतिम इंप्लीमेंट ओरिएंटेशन ट्रेनिंग प्रोग्राम टू ट्रांसमिट द ऑर्गेनाइजेशन कल्चर टू न्यू एम्प्लॉई अलुत सेवक्यू व्यापार ओरिएंटेशन प्रोग्राम प्रोग्राम ओरिएंटेशन प्रोग्राम कुलपति उपकुलपति डीन डिपार्टमेंट हेड फैकल्टी हेड लेक्चर्स कैंपस बिल्डिंग तीन फैसिलिटी अंदर मिटोड़ा भौतिक वैसेब प्रोग्राम
අපිට හඳින්වීමක් දුන්නා මේ ඔරියන්ටේෂන් එක කියන්නේ වැදගත්කම තමයි මේ සංස්කෘතියට අපි කැම්පස් එකට දෙන අපිට හරියට කියලා දුන්න නැත්නම් මෙහෙමයි වෙන්න ඕන අතුලේ මේවයි හැසිරෙන්න ඕනේ කියලා අපි ඊට පස්සේ එතන ඇවිල්ලා සමාජයට හොඳ පිස්සුවක් නටන්න පුළුවන් පිස්සුවක් නටුවොත් සමාජයට සීනියර්ස් ලයින් ගුටි ගන්න වෙන්න නැත්නම් සීනියර්ස් ලාලා ලෙක්චර්ස් ලගින් සෙක්ෂන් මේ ඩිපාර්ට්මන්ට් හෙඩ් ලගින් එහෙමම අපිට දඩුවම් ලබන්න උනත් මේ හැකියාවක් තියෙනවා එතකොට ඒ දේ අපි නොකරන්න තමයි මොකද වෙන්න ඕන කලින් ඔරියන්ටේෂන් එකක් දීලා අපි ඒරුම් කරවන්න ඕන මෙන්න මේක මෙහෙම මේවන කරන්න හොඳ නැහැ මේ තැන් වලට යන්න හොඳ නැහැ මේ දේවල් විතරයි අපි කරන්න ඕන මේවා අපිට අඳුනගන්න ඕන ඒක මොකක් ප්‍රශ්න නෝ මේ දේ කරන්න ඕන කියලා අපි ඒ දේ නොකර ඉන්න ඊට පස්සේ to respect the different cultures of organization stakeholders and promote healthy relationship මොකක්ද මේ ස්ටේක් මේ ඕගනයිසේෂන් ස්ටේක් හෝල්ඩර්ස් ඇන්ඩ් ප්‍රොමෝට් හෙල්ති රිලේෂන්ෂිප් දැන් අපි අපේ සංස්කෘතිය ඇතුලේ දැන් අපි දැන් අපි කැම්පස් එකම ගමු උදාහරණ දැන් මේ කැම්පස් එක ඇතුලේ ඉන්නේ ඔක්කොම එකම සංස්කෘතිය නෑනේ එක එක රටේ එක එක පැති වලින් එනවා මේ ළමයි ළමයි ඇවිල්ලා ඒගොල්ලෝ තමයි එකිනෙකට හම්බෙලා එකම බැච් එකේ එකම යාළුවෝ විදිහට ඉන්නේ එතකොට ඒගොල්ලන්ට වෙන වෙනම විවිධ මේ වෙන වෙනම සංස්කෘතියන් තියෙනවා ඒගොල්ලන් වෙන වෙනම හැසිරීම නට ඒතොර ඒගොල්ලන්ගේ කතා බහ ආකල්ප වගේ දේවල් ඒගොල්ලන්ගේ තියෙනවා ඒතොර ආගම දහමත් එක්ක තව තව දේවල් තියෙනවා ඒතොර අපි මේ දේ හරියට තේරුම් ගන්න නැති වුණා අපි එදන දැන් අපි හිතුවෝ මුස්ලිම් මෑදම සිගුරාදාට පල්ලි යනවා ඒතොර අපි මේ දේ හරියට අපි හිතුවේ නැතුනොත් එම මේ ඒගොල්ලන් එක හරියට හරියන හරියන්නේ මේගොල්ලෝ පල්ලි යන්න ඕනේ නැහැ කියලා හිතුවෝ ඉතලා ඊට පස්සේ දැන් අපි එතනට මේගොල්ලෝ යන්න දුන්නොත් එහෙම ඒක කල් මේ කල්චර් පැත්තෙන් හරියත් නැහැ ඒතර අපි යාළුවෝ යාළුවෝ වශයෙන් හරියත් නැහැ සමාජයක වශයෙන් හරියත් නැහැ ඒක මොන ව්‍යාපාරය පැත්තෙන් බලුවොත් අර ඊට පස්සේ අර සේවකයා ඊට පස්සේ එයා හොඳම කෙනෙක් වුණත් එයා ඊට පස්සේ නැවෙත් ඉන්න පුළුවන් ඒ මට ආගම මට හරියට අන්න මේ අදහන්න දෙන්නේ නැහැ වගේ දෙයක් ඒතර අපි අන් ආගම වලට ගරු කරන්න ඕන ඒතර ඒගොල්ලත් ගැතර මොනවද තියෙන වෙනස්කම් කියන දේ දැනගෙන ප්‍රොමෝට් හෙල්ති රිලේෂන්ෂිප් හොඳ හොඳ සම්බන්ධතාවය ගොඩනගා ගන්න මේ සංස්කෘතිය නැත්නම් කල්චර් ගැන දැනගෙන ඉන්න එක මිනිස්සු ගැනට වැදගත් වෙනවා ඊට පස්සේ ඕගන් කල්චර් කැන් ඉම්පැක්ට් ද පර්ෆෝමන්ස් ඇන්ඩ් වෙල්බීන් ඔෆ් එම්ප්ලොයිස් ඒ කියන්නේ මේ මිනිස්සුන්ගේ තියෙන මේ පර්ෆෝමන්ස් එක වැඩ කරන මිනිස්සුගේ පර්ෆෝමන්ස් එක අපි දියුණු කරන්න නම් අපි දැනගෙන බිලුම් කරන්න එතකොට well-being of employees සේවක සුභ සාධනිය වගේ දේවල් අපි දෙන්න නම් අපි ඒගොල්ලන්ගේ කල්චර් එක ගැන දැනගෙන ඉන්න ඕනේ සමහරවිට අපි අපි ඉඳන මේ සේවකගේ පැත්තෙන් අපි හිතලා වැඩක් කරන්න පුළුවන් අපි මේගොල්ලන්ට මේගොල්ලන් මෙහෙම මාන්සි නම් මේගොල්ලන්ට මේ දේ දෙනවා කියලා අපි කරන්න පුළුවන් හැබැයි සමහරවිට ඒ මිනිස්සේ දේවල් බලාපොරොත්තු ඒ දේවල් ඒගොල්ලන්ගේ සංස්කෘතිය ඇතුළේ නැති වෙන්න පුළුවන්. එහෙම නොත් වෙන්නේ මොකද අපතේ යන දෙයක් ඔය තමයි වෙන්නේ. මොකද සම්පූර්ණ ටු ඉන්ට්‍රොඩියුස් චේන්ජස් ටු ප්‍රිවෙලින් ඕගන් කල්චර්. දැන් හිතන්නකෝ ව්‍යාපාරය ඇතුලේ වෙනස්කම් අපි කරනවා. වෙනස්කම් කරනකොට හරි හැටි ඒ ව්‍යාපාරයේ දින සංස්කෘතිය ගැන ව්‍යාපාරයේ හැසිරීම ගැන දැන සේවකව දැන නැත්නම් සේවකව එකට විරුද්ධත්වයක් පාවා කරන්න පුළුවන්. සේවකු කැමති නැමෙති ගන්න පුළුවන් ව්‍යාපාරෙම හැම වෙනස් වෙනවට. එතකොට හොඳ අවබෝධයක් සේවකු අතරත් තියෙන්න ඕනේ, මැනේජර් අතරත් තියෙන්න ඕනේ යම් කිසි දෙයක් කරනකොට. එතකොට තමයි ගැටුම් ආව විදිහට ප්‍රශ්න නැති වෙන්න අපිට සංස්කෘතියක් වෙනස් වෙනවා කියන්නේ ලොකු දෙයක් මේ ලේසි පාස් දෙයක් නෙමෙයි. ඒතකොට ඒක ගොඩක් ව්‍යාපාරයට බලපාන දෙයක්. මෙච්චරයි මේකේ තියෙන්නේ කල්චර් එකේ පැත්තෙන්. මම ඒත් එක්කම සෝෂලයිසේෂන් උත් පටන් ගන්නවා. මොනවා හරි ප්‍රශ්න තියෙනවද? මම කරන් යන්නද?
වැඩි කතන්දර නැතුව මම මේක කරගෙන යන්නම් මේක ඇප් කරනනික එපා වෙන කට්ටියටත් මම සෝෂලයිසේෂන් මට නම් ප්‍රශ්න නැහැ අනිත් කට්ටියට කොහොමද දන්නේ බං ඔයා හොඳට කරලා අවුල් නැහැ මම කරා යන්න මේ සෝෂලයිසේෂන් නම් කියන්නේ නේද මන් නෑ අවුල් නැහැ මම මේක කරලා කරලා ඉස්සෙ එහෙම තමයි යන්න මේ සමාජයයි මොකද ඒ කියන්නේ දැන් අපි කල්චර් එකත් එක්ක බැලිස් දැන් තමයි මේ සමාජයනුව කිය සෝෂලයිසේෂන් කියන්නේ දැන් අපිට සංස්කෘතියක් සංස්කෘති දෙක තුනක් තව කොමින් එකක සංස්කෘතියක නම් අපිට ආයාවකින් මේකට මේ සමාජයනුව දෙන්න නැත්නම් ඒ සමාජය අනුගත වෙන්න ඕනේ නැහැ තව සමාජයක් තියෙනවනම් තව සංස්කෘතියක් තියෙනවනම් තමයි අපිට ඒකට මේ ඒකට අනුව හඩගෙන වෙන්නේ මේ සමාජයනුසනේ මොකද්ද කියන එක මේක තේරුම් ගන්න ඩිෆයින් කරන්න ඕනේ. දැන් සමාජයනුසනේ හඳුන්වන්න. ඊවසේ identify types and agents of socialization. මේකත් තියෙනවා සමාජයනුසනේ වෙන විදි තියෙනවා. ඒවා ඒ වගේම agent. යොදලා ලක්ෂණ දිනා ඒ දේවල් අපි හඳුනා ගන්න ඕනේ. ඊට පස්සේ describe the significance of socialization both for individuals and society api me tani tani ha samajayak wasi significance kiyanne badakat kamu meka tani ha samajayak me sampurna wase මෙතන වැඩගත් කම ඊට පස්සේ අන්තිම discuss the implications of socialization for business organization. මේක අන්තිමට මේකෙත් අන්තිමට කියන්නේ business එකට business organization එක කොහොමද මේ socialization කියන එක බලපාන්නේ කියන එක. මේක තමයි ප්‍රධාන අරමුණ වෙන්නේ. ඊට පස්සේ මේ යදින survive of the Peters මේ socialization කියන එකට පොඩි අර්ථ දැක්වීමක් දීලා තියෙනවා Charles Darwin. it is not the strongest of the species that survives nor the most intelligent the survives it is the one that is the most adaptable මම මේක තේරුම් කරනට වඩා සමාජයනෝජනය කියන්නේ යම් අයක තව සංස්කෘතිය නව සමාජයකට ඇතුළත් වීමේදී එම සමාජයකට එම සංස්කෘතියට අනුගත වීමට නැත්නම් හැඩගැහිීමට අපි කියනවා සමාජයනුසුරි. ඒතර මේ මෙයා කියන එක චාර්ල්ස් ඩාවින් කියන එකත් එක්ක මේක නිකම් මතක තියාගන්න. මේක කටපාඩම් කරන්න ඕනේ දැන් නෙමෙයි කිසි දෙයක් කටපාඩම් කරන්න එපා. මේකට හරියමං උත්තරයක් ඒ වස්සේ එදේ ප්‍රූව් කරන්න පුළුවන් වෙන්න පුළුවන් වුණා නම් හොඳටම ඇති. අදාසයි අපි දේරුම් ගන්න ඕනේ මේකේ තියෙන හැම වචනයක්ම කඩනවාණන් කරන්න කියලා දැනන්නේ the way that gives the culture by the one generation to another ඊළඟට කියනවා මේ ඊළඟට දාන්න මේ සමාජයනුයෝජනය කොහොමද මේ මීඩියන් එක ඩිෆිනිෂන් එකත් මේක හදන්න යනවා the main responsibility of every society is to create a responsible member out of each child born in kaadara kiyanna puluwanda me api samajayata heda gahenna ara samajaya api enne mona kaale inda chat ekak hari dan podi kaale inda neidi කවදන්ද ඉපදිච්ච දවසේ ඉඳන්ම නේද ඉපදිච්ච දවසේ ඔව් හරි ඉපදිච්ච දවසේ ඉඳන් ඉපදුන දවසේ ඉඳන්ම තමයි අපි මේ සමාජයට නැත්නම් මේ සංස්කෘතිය අපිට හම් වෙන්නේ ඒතකොට මේ සමාජය ඒතකොට සමාජයනුයෝජනය ඇති වෙන්නේ අපි ඉපදිච්ච දවසේ ඉඳන් ඉපදිච්ච ඉපදුනාට පස්සේ අපි අම්මා තාත්තා පවුලත් එක්ක තමයි අපි ඉන්නේ ඒතකොට අපි පවුලට අනුව අපි හැඩගැහෙනවා ඊට පස්සේ එතන ඉහාට ටිකෙන් ටික වැඩි දියුණු මේ ලොකු වෙනවත් එක වයසෙන් වැඩි මේ
වැඩි මල් වෙනත් එක්කම අපි තව තව සංස්කෘතියන් සමාජයේ දේවල් එකකේ වලට අපි ගිහිල්ලා අපි එතන ඉහාට අලුත් අලුත් දේවල් හොයන් යනවා. ඒත් අපි මුලින්ම දැන යන්නේ පවුල. ඉපදිස දවසේ තමයි අපි මේක මරණකම අපි මේක යන සෝෂලයිසේෂන් කියන යන දේ. ඒතන මේකෙන් the main responsibility of every society to create responsible member. වග්ගීම් සහගත මිනිස්සෙක්. වග්ගීම් සහගත පුද්ගලයෙක් බිහි කරන එක තමයි බිහි කරන්න. බිහි කරන එක තමයි මේ සෝෂලයිසේෂන් එකේ අරමුණ. ඉපදිස දවසේ ඉඳන් වග්ගීම් සහගත හරිහම මිනිස්සෙක් බිහි කරන එක තමයි මේ සෝෂලයිසේෂන් වැඩක් තමයි. ඒතන මේකේ සෝෂලයිසේෂන් is the process by which a society provides social training to its members. මේක process එකක්. ක්‍රියාවලිය. By which සමාජයේ සමාජයෙන්ම දෙන ට්‍රේනින් එකක්. ඒ සමාජින් ඒ අලුතෙන් එන මිනිස්සෙට සමාජයෙන්ම හම්බෙන ට්‍රේනින් එකක් කියනවා මේ සෝෂලයිසේෂන් කියන්නේ. හරි. ඊපස්සේ ආයෙ මේ අතුපාඩේ හයිලයිට් කරලා කියනවා සෝෂලයිසේෂන් is a process of transmission of culture from one generation to another. දැන් මේ ඩෙෆිනිෂන් එක හදන එක තමයි මේ මේක එක පොයින්ට් වලින් කරන්නේ. මේකට අපිට එක එක ඩෙෆිනිෂන් දෙන්න පුළුවන්. සෝෂලයිසේෂන් කියන එක නව සමාජයකට යත් නැත්නම් සංස්කෘතියකට යනකොට ඒකට අනුගත වීම හැඩ ගැසීම කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම මෙතන තව කියන්න බෑ මේ හයිලයිට් කරලා ඉඳි කිය. process of transmission. ඒවා transmission කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට අනේ නැත්තම් යන්නේ තව පරම්පරාවෙන් තව පරම්පරාවකට වෝමාරු වෙන නැත්නම් මාරු වීමට අපි කියන transmission කියනවා. ඒතර ඒ මාරු වීමේ ක්‍රියාවලිය මේක තනි දෙයකින් එකපාර වෙන දෙයක් නෙවෙයි මේක ක්‍රියාවලිය. process of transmission ක්‍රියා මේ මෙහෙම පරම්පරාවෙන් තව පරම්පරාවකට අපේ තියෙන සංස්කෘතිය යන එකට අපි කියනවා socialization කියලා. සම්ප්‍රේෂණ. It thank you. ඒතර it more the personality of an individual and creates an adaptable person to the society. මේ socialization මේ සංස්කෘතිය ඉගෙන ගැනීම ක්‍රියාවලියට අපි කියනවා සමාජානුයෝජනය කියලා. මේකේ වැදගත්කමක් වෙන්නේ දැන් මේ සමාජානුයෝජනය මේක හරියට දගෙන තේරුම් ගත්ත නැතුණු සෝෂලයිසේෂන් කියන එක මේ ඇඩැප්ටබල් සමාජය ගැලපෙන විදියට මේ සමාජ වෙනස් වීම වලට ගැලපෙන විදියට මිනිස්සෙක් වෙන අපිට හදාගන්න බැරි වෙනවා. පුද්ගලිකව නැත්තම් තනි වශයෙන් මේ පරිහම මිනිස්සේ දෙයට නගා ගන්න තමයි මේ සෝෂලයිසේෂන් කියන දේ කරගෙන. මෙතන තව මෙතන ඩිෆිනිෂන් කියද්දී තියෙනවා සෝෂලයිසේෂන් is life long process එක මේක ඉබලිස දවසින්නම් මරණකම් යන process එක which people learn the values and norms of given society. මේ තියෙන සමාජයේ අගණකම් හා ධර්මතාවය ඉගෙන ගන්න එකට අපි කියන මේ සෝෂලයිසේෂන් කියලා. ඊට පස්සේ මේ නයි නම්මනමඩ කියන දේ නැ ඔක්බර්න්. ඔක්බර්න් කියන එක කියන සෝෂලයිසේෂන් is the process by which the individual learns to conform to the norms of the group. මේ අර එකම කතන්දරය තමයි කියන්නේ මේ තනිහා අනිවශයෙන් තනිත වශයෙන් නේද ධර්මතාවයන් කියන්නේ කණ්ඩායම් ධර්මතාවය ඒක දැනුම් ගන්න ගැනීම උඩට ඒකලට අනුගත වීමට අපි කියන සෝෂලයිසේෂන් කියන ඊපස්සේ පීටර් වෝස්ලි කියනකත් ඒ වගේම කතාවක් කියනවා is the process transmission of culture the process whereby men learn the rules and practices of social groups samaja kandayam wali practice ena nathang purudu buhunu wenna samaja kandayam wali reethi neethiha purudu vidiyata igena ganna dewal walata process ekak me paramparayen paramparawata yana sampreshana ekak deyak vidiyata meka socialization kiyana eka handunnala deela thiyena me definition ekak kadawalan ganna nanda adasak hadu meka adasak karanne mekata
ඔයා වාටම මේ ඩිෆයිනේෂන් එකක් හදාගන්න මේක සොෂලයිසේෂන් මොකක්ද කියලා අහුව සමහරවිට මේ කැලේ ඔක්කොම දාලා හදන්න පුළුවන් නැත්තම් දැන් මම මේකට කිව්වොත් එම මේකයි සොෂලයිසේෂන් කියන්නේ ඒක විතරක් නෙමෙයි වාට කැමති මේක හිතලා හදාගන්න පුළුවන් වැදගත් වෙන්නේ මේකේ අර්ථය දෙන්න අර්ථය තේරුම් ගන්න ඕන සොෂලයිසේෂන් කියන එක කෙටියෙන්ම කිව්ව දැන් වා ඉන්න සමාජෙන් තව සමාජයකට ගියොත් ඒ සමාජය අනුව හඩ ගැහෙන එකට අපි කියනවා සොෂලයිසේෂන් ඒකේ අර්ථය ඊට පස්සේ types of socialization මේකේ මේ මේ සමාජානියෝජනය කියන්නේ හරි විදිහට කියලා හරි විදිහට යනවා කියන්නේ හිතන්නකෝ මම මේ කියන කලින් ගෙරව දෙන්නේ කතාව අහලා දිනවනේ සත්‍යකුඹ ජාතකයේ හැටියට අර ගිරව දෙන්නේ කතාව දන්නනේ එක කුඩේට ගිරව දෙන්නා හුලගක් ඇවිල්ලා දෙපැත්තකට වැටුණා එක්කෙනෙක් දෙන කවුද වැටුණා එක්කෙනෙක් වැටුණා තාපසයි ඉන්න තාපසාරාමයේ ඊපස් අනිත් එක්කෙනා වැටුණා මේ කොහෙද හොරු රැළක් ඉන්න පැත්තකට ඊට පස්සේ ඒගොල්ලෝ දැන එතන දැන ටික කාලයක් ගියාට පස්සේ ඒක එකම අම්මයි පැටව උනාට අන්තිමට ඒගොල්ලෝ උනේ මේ විදි දෙකකට අර තාපසය ගාව හිටපු ගිරව කතා කරේ හරි හොඳ විදිහට මිගිරි විදියට යාගාව රළු අදහස් නැහැ ඒකට යා හොඳ විදිහට හැදුනා ඒ වගේම අනිත් පැත්තර එකම අම්මගේ පැටව උනාට අර හොරු රැල්ල පැත්තර හැටිච්ච එකේ දැන එයාගේ අදහස් උනේ මරණ කොටනවා කුණු හරප වගේ දේවල් එතකොට ඒ සෝෂලයිසේෂන් එක කියන එක අපි ඔළුවට හරියට ගියොත් ඒක හරියට යනවා මේ හොඳ විදිහට යන්න පුළුවන් නරක පැත්තට ගියොත් ඒක ඒ අතරම යනවා ඒ කියන්නේ ඒක අපිට වැටෙන බේස් එක නෝ තමයි ඉරණ වෙන්නේ එතකොට දැන් කල්චර් එකට කරතකර ටයිප්ස් දැන වර්ග තියෙනවා එතකොට මේ සෝෂලයිසේෂන් එකේ අපිට වර්ග පහක් මේ මේ ස්ලයිඩ් මේ මේ වල තියෙන්නේ හත පොස්ට් මැනුවල් එකේදීන හතරයි ඒත් අපි ලෙක්චර් ස්ලයිඩ් වල දෙනවා පහක් පළවෙනි එක ප්‍රයිමරි සෝෂලයිසේෂන් තමයි ඉස්සර ප්‍රශ්නයක් වුණේ අපි කොහෙන්ද පළවෙනිම සෝෂලයිසේෂන් වෙන්නේ අපි ඉවදිච්ච දවසේ ඉඳන් උපන්දා ඉඳලා මැරෙනකන් යන මේ ප්‍රොසෙස් එක මේ සෝෂලයිසේෂන් කියන එක අපි එක එක සමාජ වලට අපි මූව් වෙනවා මූව් වෙලා අපි එක එක සමාජෙත් එක්ක ගනුදෙනු කරලා ඒවල වැඩ කටයුතු කරනවා මේක මේ ටයිප් ටී කතා කරන කලින් තේරුම් ගන්න මේක ඉපදිච්ච දවස ඉඳන් මැරෙනකන් යන ප්‍රොසෙස් එක හරි ඒක තේරුම් ගත්තම මේක මේ වර්ග ටික හදා ගන්න පුළුවන් උදේ පළවෙනිනේ ප්‍රයිමරි සෝෂලයිසේෂන් ප්‍රාථමික සමාජානුයෝජනය එතකොට ඒකේ අදහස වෙන්නේ ලදරුවෙක් විදියට ළමෙක් විදියට ලදරුවෙක් විදියට ඉපදිච්ච මුල් කාලේ ඉඳලා ඉන්න මුල් කාලේ ගෙදරට කොටු වෙලා ගෙදර ඉන්න කාලේ කියන්නේ මොන්ටිසෝරි යනකම් වගේ කාලෙට අපි කියන්න පුළුවන් ප්‍රාථමික සෝෂලයිසේෂන් ප්‍රාථමික සමාජායනවල එතකොට මේ කාලෙදී කවුද හම්බෙන්නේ මේ කාලෙදී ගොඩක් දුරට ගොඩක්ම ඉන්නේ අම්මයි තාත්තයි තව පවුලේ කට්ටිය විතරයි එතකොට මේ කාලය ඇතුළත මේගොල්ලෝ ලදරුවෙක් විදිහට මේ ඉන්ෆාන්ට් ලයිෆ් කියන්නේ මේ අපි ලදරුවට අපි කියන්නේ මේකේ ඉන්ෆාන්ට්ස් කියලා. පොඩි ළමෙක් earliest year of and infants life. ලදරුවෙගේ මුල් කාලේට තමයි අපි මේ primary socialization කියන්නේ. ඒතකොට ඒ කාලේ මේගොල්ලෝ මොනවද දන්නේ? අම්මා තාත්තා කියන්න දන්නවා. ඊට පස්සේ අයියා අක්කා ආජසීයා වගේ දේවල් කියා ගන්න පුළුවන්. එතකොට අකුරු ලියන්න පුළුවන් කාලේදී චූටි චූටි අකුරු ටික මේ චූටි කියන්නේ ප්‍රමාණය නෙමෙයි. යම් ප්‍රමාණයකට අකුරු ඊට පස්සේ ඒගොල්ලන්ට ලියා ගන්න පුළුවන්. ඒ වගේමයි ඒ ලැන්ග්වේජ් ස්කිල්ස් පැත්තෙන් අනිත් පැත්තෙන් කොග්නිටිව් ස්කිල්ස්. ඒ කියන්නේ අයියලා කරලා හරි ඒගොල්ලන් ඒ වයසෙම ඉන්න කට්ටියත් එක්ක සෙල්ලම් කරන වගේ දේවල් මේ කාලේ මේ ළමයා පුරුදු වෙනවා. මේක එතකොට තව වැලියුස් වගේ දේවල්. ඒ කියන්නේ දැන් අපි
පැන්සල කියලා වඳින්න. ඒ කියන්නේ පොඩිම කාලේ දෙන ඔක ලොකුට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් එතන අම්මට තාත්තට වඳින්න වගේ දේවල් අපි චූටි කාලේ ඉඳන්ම ඉගෙන ගන්න දේවල්. එතකොට අන්නේ ඒ වගේ දේවල් නේද මේ ප්‍රයිමරි සෝෂලයිසේෂන් එක තුළින් තමයි අපි ඉගෙන ගන්න. ඊට පස්සේ කියන යූෂුවලි ගේන් ත්‍රු ඉන්ෆෝමල් සෙටින්. මේක හැබැයි දැන් මේ සෝෂල් ඉන්ස්ටිටියුෂන් කියන එක පාඩම් මතකයි නම් ලාවට හරි ඒකේ ආයතන නේද ආයතන වර්ග දෙකක් එක වෙන්න පුළුවන් ෆෝමල් නැත්නම් ඉන්ෆෝමල් නැත්නම් BCC වල නැත්නම් ඉංග්‍රීසි වල දැන් තියෙනවා ඉන්ෆෝමල් ලෙටර් ෆෝමල් ලෙටර් ඉන්ෆෝමල් කියන්නේ මොකද්ද අවිධිමත් ෆෝමල් කියන්නේ අවිධිමත් මේ ෆෝමල් කියන්නේ විධිමත් ඉන්ෆෝමල් කියන්නේ අවිධිමත් එතකොට මේ ප්‍රයිමරි සෝෂලයිසේෂන් එක ඇතුලේ පවුල පවුලනේ මේක ප්‍රධාන වශයෙන් එතකොට මේක විධිමත් අවිධිමත්ද අවිධිමත් සැකසීමක් තමයි මේක ඇතුලේ තියෙන්නේ මේ අවිධිමත් සැකැස්ම තුළින් තමයි මේ ළමයා නැත්නම් ලදරුවා තම වැඩ කටයුතු ඉගෙනීම තොර මුල් අවධිය මේ සෝෂලයිසේෂන් වෙන්නේ ඊට පස්සේ සෙකන්ඩරි සෝෂලයිසේෂන් ද්විතීක අධ්‍යාප මේ ද්විතීක සමාජාන යෝජන පොට එකක් දීලාම දිනවා ළමේ මේ ටීචර් කෙනෙක් එක්ක ළමේ කියන්නේ මේ ඉස්කෝලේ යන්නේ ද්විතීක සමාජාන යෝජන එකනට පවුලෙන් දැන් ළමයා ලොකු වෙනවා පවුලෙන් දැන් මොන්ටිසෝරි ගිහිල්ලා ඉවර වෙන්න පුළුවන් ඊපස් ඉස්කෝලේට පාර දෙන කාලයක් තියෙනවා අපි ප්‍රයිමරි එකට කියන්නේ එකෙන් නම් පහ වෙනකන් කාලෙට අපි කියන ප්‍රයිමරි කියලා හරි එතකොට මේක යා රිෆර්ස් ටු සෝෂල් ට්‍රේන් රිසීව්ඩ් බයි අ චයිල්ඩ් ඉන් අ ඉන්ස්ටිටියුෂනල් ඕ ෆෝමල් සෙටින් මේක ආයතනික සහ විධිමත් විදියට හම්බෙන සමාජාන යෝජනයට අපි කියනවා මේ දෙවෙනි මත සෙකන්ඩරි සෝෂලයිසේෂන් කියලා. මේ හම්බෙන විධිමත් විදිය සමාජාන යෝජනය. ඒතර හැම ළමයාටම උගන්වන විදිය වෙන මේ එකයි වෙනස් වෙනස් විදිය උගන්වන්නේ නැහැ. ඒතර ඒගොල්ලන් කියලා දෙන දේවල් එකයි. ඒතර හැසිරීම රට ඒතර අපි පාසලට ගියාම කොහොමද ඉන්නවනේ? කොහොමද ගිතරින් පිට ඉන්නෝනේ? මේ වගේ දේවල් හැමදාම අපිට උගන්වනවා මේ සෙකන්ඩරි සෝෂලයිසේෂන් එක ඇතුලේ. ඉස්කෝල තමයි මේ ගොඩක්ම ගන්න. හැබැයි ඉස්කෝලේ විතරක් නෙමෙයි. දැන් පාසල් ඊට පස්සේ ටියුෂන් ක්ලාස්, ඊට පස්සේ ක්ලබ්, කැම්පස් කියන දේවල් මේ සෙකන්ඩරි සෝෂලයිසේෂන් ගන්නවා. මේක අනික මේ කැම්පස් වලින් අතර වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි ආයතනයේ කියලා ආයතනයේ ඊට පස්සේ මේ මේ මරණකම්ම අපි ඊට පස්සේ අපි අධ්‍යාපනයේ අපි ඊට පස්සේ අපි ඉන්නේ විවිධ මොනවා මේ කියන්නේ මේ වලට කියන්නේ විධිමත් ආයතන තමයි මේ ගණනට ගන්න. සෙකන්ඩරි සෝෂලයිසේෂන් පළවෙනි එකෙන් පවුලෙන් අවිධිමත් විදිහට අපිට මේ කියන්නේ මේ සමාජාන යෝජනේ හම්බෙනවා. ඊට පස්සේ විවිධ ආයතන විධිමත් ආයතන මගින් අපිට හම්බෙන සමාජාන යෝජනේ අපි කියනවා සෙකන්ඩරි සෝෂලයිසේෂන් කියලා. හරි. ඊට පස්සේ KTM go that the out of the family. පවුලෙන් එහා පරිසරයට අපි කියනවා සෙකන්ඩරි සෝෂලයිසේෂන් කියලා. එතකොට මේක මැරර කම්ම යන ප්‍රොසෙස් එකක්. එතකොට මේ ප්‍රොසෙස් එක හම්බෙන හැම ආයතනයක්. රෙස්ට් ඔෆ් හිස් ලයිෆ් ආ මැරර කම්ම. එයාට හම්බෙන ආයතන වලින් විධිමත් හම්බෙන සෝෂලයිසේෂන්. අපි කියන්නේ සෙකන්ඩරි සෝෂලයිසේෂන් ගන්නට අයිති. හරි. ඊට පස්සේ ඇන්ටිසිපේටරි සෝෂලයිසේෂන්. කියන්නේ අපේක්ෂිත සමාජාන යෝජනය කියන්නේ දැන් මේ ෆොටෝ එකේ දිහන් දිනන පොඩි ළමයෙක් කියන බෝනික්කට බෝනික්කගේ මේ යන් ડોක්ටර් කෙනෙක් වගේ මේ නලාව ගහලා ළමයා චෙක් කරනවා. එතකොට කෙල්ලෙක් නම් දෙන කරන්නේ අන්නේ බෝනික්ක නලාව ඊට පස්සේ බෝනික්ක වන්ට බෙහෙත් දෙනවා. ඔය බෝනික්කට පණ තිබ්බනම් එහෙම දාලා දුවනවා. එතකොට ළම කොල්ලෝ දෙන අනිත් පැත්ත කාර් වාහන වගේ දේවල් පදින මේ මොකද්ද මේ ඇන්ටිසිපේෂන් කියන්නේ අපේක්ෂිත සමාජයන් කියන්නේ ඒ කියන්නේ අපි හිතනවා අපි මේ කාලෙට ගියාම අපි මේ දේ වෙන්න ඕන ඒකට අපි නිකන් අර රියසල් එකක් වගේ අපි නිකන් කලින් මේ නිකන් අපි පුරුදු වෙන අපි නිකන් يعني පුරුදු වෙන්න බලන් හිතනවා නෙමෙයි හැබැයි අපිට නිකන් ඇඟට එනවා මේ අපි ගෑල්ල මෙන්න ඉස්සරහට මේ ගොනික් වෙනවා නේ අයි බෙහෙත් දෙන්නේ ගෑල්ල මැදන කවදා හරි දවසක අම්ම කෙනෙක් වෙනවා. මොකද ඒක වෙලා ඊට පස්සේ ඒ කඩේ ගුවලට يعني දැනුවත්ම නෙමෙයි.
එකගන්නේ දෙයක් කොල්ලෝගෙන වාහනයක් එදලා ගන්නවා වාහනේ දර හයියෙන්ම ලෑල්ලට වාගන්න යන පුළුවන් වෙන්න අපල අපේක්ෂා කරන ඒක දෙන පොඩි කාලේ ඉඳන් ආසාව ඒ ආසාව තමයි ඇන්ටිසිපේෂන් එක තේරුම් ගන්න අපි දැනටපත් වෙලා නැහැ අපි දැනට නෙමෙයි අපි ඒ දේ හරියටම දන්නේ නැහැ හැබැයි අනාගතේ වෙන්න පුළුවන් වන්නගතේ වෙන්න පුළුවන් දෙයට අපි පොඩි කාලේ ඉඳන් අපි එකට අනු නිකන් රියසල් වෙනවා වගේ ප්‍රැක්ටිස් කරනවා අන්න එහෙම දෙයක් then socialization into culture of a group with the anticipation of joining that group later passena e group ekata passe vayasata gilla e de karai etaka angena dena yara karanna e wage deyak karala balanna dena aasawa thama me athi wenna etara ekata soodanam wimak oy dana it is the process of socialization in which a person rears for future posture the occupation and social relation samaj samaj sambandhawalata etoda rakshawalata nilatala wage dewal anagatha riyatala wage dewal walata riyasal lak wage thama meke wen me singala deeruma singalen kiwwa danata nathi namuthu danata welana habai anagathe wimade wimata bala porottuwe සිදු කරන සමාජ ආයෝජනය තමයි අපි කියන්නේ ඇන්ටිසිපේෂනරි සෝෂලයිසේෂන් කියලා. තර මේක උදාහරණ විදියට දැන් හිතන්නකෝ හමුදාවට යන්න ඉන්නවා කියලා. හමුදාවට යන්න කියලා හිතනවා නම් අපි මොකද කරන්න ඕනේ? අපි හොඳ ෆිට් එකේ ඉන්න ඕනේ. කන්න බොන්න ඕනේ, ඊපස්සේ දුවන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක දෙන ඕන දඩුවමකට ඒ වගේම ඒ වගේ දේවල් වලට අපිට මුණ දෙන්න හොඳ හැකියාවක් තියෙනවා. ලැගෙම යුනිවර්සිටි යන්න නම් මොකද කරන්නේ මේ අපි මොකද කරන්න ඕනේ අපි මොකද කරේද නේද හොඳට පාඩම් කරන්න තත් වෙන විභාගෙට ලියලා අයිලන් රැන්ක් එකක් දාන තත් වෙන අපිට එන්න හැකියාවක් තියෙනවා ඒක සූදානම් වෙන්න ඊවසේ ඊළඟ එක ඩෙවලොප්මන්ට් සොෂලයිසේෂන් මට මේක ලොකු ප්‍රශ්නයක් ආ මේ ඩෙවලොප්මන්ට් එකයි එතකොට අර කලින් කතා කරපු ඇන්ටිසිපේෂන් දෙක දෙන්නේ එක වගේ. يعني අරක ඇන්ටිසිපේෂන් එකේ කියුවේ අපේක්ෂිත තත්ත්වයන්. ඒතොර දැන් මේ තත්ත්වල ඇවිල්ලා නැහැ. හැබැයි ඉස්සරහට තමයි එන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතොර මේ ඩෙවලොප්මන්ට් සෝෂලයිසේෂන් කියන්නේ තන්නේ වගේ. දැන් අපි පත්තර නැහැ. හැබැයි අපි ඉස්සරහට එන්න තියෙන්නේ. හැබැයි මේ ඩෙවලොප්මන්ට් සෝෂලයිසේෂන් එකේ සිංහල අර්ථය වෙන සංවර්ධිත සංවර්ධනය සමාජ ආයෝජනය. මේ උදාහරණයක් කියන්න උදාහරණයක් කියලා මම මේ වටා ගන්න අපට උදාහරණයක් විදිහට හිතන්න මේ ලෙක්චර්ස්ලා දුන්නේ එකම තමයි මම ගන්නෙ මේ පාර්ලිමේන්ට යන්න අපේක්ෂා කරනවා පාර්ලිමේන්ට යන්න අපි කවුරැක් කෙනෙක් අපේක්ෂා කරනවා කිව්වොත් එතකොට යා මොකක්ද ඒක කරන්න ඕනේ හොඳට බොරු කියන්න පුළුවන් වෙන්නේ අර මම දැක ඇඩ්ඩා මේ ඩයලොග් ලාගේ මොකර පොසිෂන් එකට මේ කවුරැක් කෙනෙක් ඇප්ලයි කරලා මේ ඉන්ටර්වියු යනවා එතකොට අහනවා වල බොරු කීම හැකියාව කොහොමද කියලා. සීවී එකේ නම් බොරු කීම. එනවා රස්සාව දෙනවා. අන්න ඒ වගේ දැන් අපි මොකක් හරි රස්සාවට හරි මොකක් හරි පොසිෂන් එකකට යනවනම් අපි ඒකට කලින් ලෑස්ති වෙන්න ඕනේ. දැන් මේක උදා මම අරක නිකන් කිව්වේ එහෙම රස්සාව දෙන්නේ නැහැ. කියන්න තියෙන්නේ හන්ද දැන් පාර්ලිමේන්ට යන්න කියලා හිතමු. එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ මිනිස්සු හොඳට ආමන්ත්‍රණය කරන්න හැකියාව. මිනිස්සුන්ව කතා කරන්න මිනිස්සු අතර නායකයෙක් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ ඒත් එක්කම අපිට එක ස්කිල්ස් දෙන අපිට හදා ගන්න පුළුවන් වෙනවනේ භාෂාව පර්සනලිටි එක ඊට පස්සේ මිනිසුත් එක්ක වැඩ කටයුතු කරන හැටි අන්න ඒ දේවල් අපිට හොඳට තේරුම් ගන්න ඕන අපිට මොලේ නැත්නම් තන්න ඒ දේවල් තියෙනවනම් අපිට දැන ගොඩාක් කරලා මේ පාර්ලිමේන්ට යන්න පුළුවන් එතකොට මේ සංවර්ධිතාවදී මේකට අදාස වෙන්නේ අපි දැනට වෙලා නැහැ හැබැයි ඉස්සරහට වෙන්න අලුත් භූමිකාවට පන දෙන්න දැන් ඉඳන්ම ලෑස්ති වෙනවා කලින් ලෑස්ති වෙනවා අපි කියන ඩෙවලොප්මන්ට් සෝෂලයිසේෂන් acquiring of new knowledge and social skills to perform new roles මේ roles කියන කන දෙයක් නෙමෙයි අලුතින් විවිධ භූමිකා රඟපක් ගන්න තමයි මේ භූමිකාවකට එන්න අපි දැනුම් පැත්තෙනුයි සමාජ ස්කිල්ස් කියන්නේ මේ හැකියාවන් මේ දේවල් පර්ෆෝම් මේ දේවල් වැඩි දියුණු කරගන්නේ නැත්නම් අපි දේවල් වල
හුරු වෙන එකට අපි මේ කියනවා මේ ඩෙවලොප්මන්ට් සොසයිටි. ඒක ඉට් කන්ටිනියස් when an individual understands and undertakes new duties and responsibilities in his life his or her life then me wenasa thamai ara kalin gata anticipation එක මේ වගේම දැනන්නේ දැන් වෙලා නැහැ හැබැයි ඉස්සරහට වෙන්න බලාපොරොත්තු වෙන මේ හැබැයි අර කාර්යයක් පදින් නැත්තම් අපිට අස්සාවට යන කල රස්සාව ඒ දේවල් වල අපේ රෙස්පොන්සිබිලිටි එක මොකුත් ගන්න නැහැ හැබැයි මේකෙදි රෙස්පොන්සිබිලිටි එක ඩියුටි එක අපි මෙත් කරමත අපි අපිට ගන්නවා කියලා මේක අදහස් කරනවා මේ දේ වෙන්න නම් අපි කලින් මේ ඩියුටි එක රෙස්පොන්සිබිලිටි කියන දේවල් අපි හඳුනගෙන ඒ දේවල්ට අපි හුරු වෙනවා අපි මන්ත්‍රි කෙනෙක් වෙනවා නම් අපි වෙනස් වෙන්න ඕන කලින් ඉඳන්ම කොහොමද ඒ ඒ ඒ විදිහට ඇඳුම් බල ඇඳුම් එහෙම පළඳින්න ඕනේ ඊට පස්සේ කතා බහ කරන විදිහ වෙනස් වෙන්න ඕනේ අපිට රෙස්පොන්සිබිලිටි එකක් ගන්න පුළුවන් මනුස්සයෙක් කියලා පෙන්වන්න ඕනේ ඒ දේවල් එක අපි වෙනස්කම් ඇති කරගන්න ඕනේ ඒ සමාජ ආයෝජනාව අපි කියන්නේ ඩෙවලොප්මන්ට් සොෂලයිසේෂන් කියලා ඊට පස්සේ රිසෝෂලයිසේෂන් මේක ස්කෝස් මැනුවල් එකේ නැහැ හැබැයි මේක අපිට ගන්නවා පුනර්සන සමාජ ආයෝජනය මොකද මේ හැම එකම මේ ෆොටෝ එකක් පිට දීලා තියෙන්නේ මතක තියාගන්න ලේසියි අපිට වචන 1000ක් මතක තියාගන්න වඩා ලේසි පින්තූරයක් මතක තියාගන්න ඒකින්ද මේක හොඳට බලන්න රිසෝෂලයිසේෂන් කියන්නේ මෙතන දාලා තියෙන්නේ හිරකාරයෙක්ගෙන් මාංශු කියන්නේ හිර කරන්නේ නැතුව සෙල්ලම් කරන වගේ දෙයක් නෙමෙයි මාංශු දාන්නේ මේ රිසෝෂලයිසේෂන් මේ උද්ගලිකවරේ වැරද්දක් කරනවා වැරද්දක් කළා යාම හිරේ දානවා හිරේ දාන්නේ මොකටද යාගේ වැරදි දත්තු යාගේ වැරදි බිහෙවියර් එක සමාජයට හයිත කරයි යාට හොඳක් නැහැ ආයි මේ වගේ දේවල් නොවෙන්න තමයි මොකද කරන්නේ හිරගත කරන්නේ සිරගත කරලා ඊට පස්සේ යාව ආයි ඒ තත්ත්වෙන් යා ආයි හොඳ හැසිරීමක් පෙන්නුවා යාව ආයි සමාජයට කරනවා අන්න ඒක තමයි රිසෝෂලයිසේෂන් පුනර් සමාජානුයෝජනය දැනට දන්නේ තියක් නැත්තම් දැනට කරන වැරදි දෙයක් ඒ වැරද්දේ හරි ගස්සල නැවත නිවැරදි පුද්ගලයෙක් විදියට නිවැරදි ඒ කියන්නේ වැරදි කාරයෙක් නම් වැරදි කියන්නේ කෑල්ල. එයාගේ වැරද්ද හරි ගස්සල නිවැරදි කාරයෙක් විදියට එයාව සමාජයට ගත කරන එක තමයි අපි කියන්නේ පුනර් සමාජයෝජනය නැත්නම් රිසෝෂලයිසේෂන්. හරි? මේ කියන ඉට් ඉස් අ ජර්නි ඔෆ් අන්ලර්න් ටු රීලර්න්. නොදන්න දෙයකින් දන්න දෙයකට අපි පත් කරනවා. ක්‍රියාදාමයට අපි කියනවා රිසෝෂලයිසේෂන්. උදාහරණෙ දි මේ පෙන්නලා තියෙනවා man who become prisoner බන්දනාගාරගතට වෙච්ච පුද්ගලයෙක් විදිහට ආව ඒ මනුස්සයා ආයි හොඳ පුද්ගලයෙක් විදිහට තමයි අපි සමාජයට ගත කරන්න කැමති. ඊපස්සේ තව a terrorist who is under rehabilitation තස්තවාදියෙක් වුණා. අපි පුනරුත්ථාපනය කරනවා කියන්නේ අන්න ඒක. ඊපස්සේ layman who become a monk or priest ekenne api aagamika nayak ek passen ko anduru kenek naththan palli father kenek ehema wenawana e wenne kawuda samanya jeevithayak gatha karu manusse e manusse yada wena e dewal atharala dan wenama gatha karana mokadda aagamika nayak ek passen ya me aluth attware patthena ida passe agents of socialization එක ඒජන්ට්ස් නියෝජිතය වගේ නැත්නම් සමාජ ආයෝජනයේට මැදිහත් වෙන ප්‍රධාන බලවේග නැත්නම් මේ බලවේග තමයි සමාජ ආයෝජනයේදී වැදගත්ම වෙන බලවේග වලට අපි කියනවා agents of socialization මහදයක් නෑ මේක ප්ලේසි to facilitate socialization various agents play important role මේ කට්ටිය විශේෂ භූමිකාවක් රඟ දක්වනවා නැත්නම් ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙනවා මේ socialization එක ඇතුළේ මොනවද කරන්නේ බලන්න family එක දැන් හොඳම දන්න දෙයින් තමන් ඉන්න family එකේ මේ වෙලාව තියෙන family එක උතන මේ family එක අපි ඉපදිච්ච දවසේ ඉඳන් ඉන්න family එකත් එක්ක උතන මේ ප්‍රධානම වැදගත් භූමිකාව වෙන්නේ පවුල ඊට පස්සේ peer groups මම peer groups කියන්නේ සමකාලීන
සමකාලීනවට කියන ප්‍රිය ගෲප්ස් කියලා. දැන් ඔයයි මායි ඔක්කොම කට්ටිය දන්න එක වයස කට්ටිය එක වයස නෝන එක බැජ්ජේ කට්ටිය. එතකොට අපි කියන්නේ මේ සමකාලීනයි. එතකොට මම මෙතන ලොකු උන්නේ ඕගොල්ලෝ මිත්‍ර පොඩි ඉන්නේ. අපි හැමෝම එක මට්ටමේ. එක මට්ටමේ අපි අපියට උදව් කරගන්න එක තමයි මෙතන වෙන්නේ. එතකොට මේ සමකාලීන මේගොල්ලෝ ගොඩක් වැඩගත් මේ සෝෂලයිසේෂන් එක. දැන් මේක තේරුම වුණොත් ෆැමිලි එකෙන් අපි මුලින්ම දෙන මේ සමාජික ඉඳි අඳුරගන්න අම්මා තාත්තා දෙනු ගන්නවා මෙහෙමයි අපේ ආත්මයතර මෙහෙමයි අපි ඉන්නේ මෙහෙමයි අපි කන්නේ බොන්නේ තොර එහෙමම අපි උගන්වලා සමාජචාරි ස්පියර් ගෲප්ස් වලින් මොලේ ඉන්නේ අපි එදෙනට පස්සේ අපි අපි අපිම හදා ගන්නවා දැන් අපේ අපිට සමාජය අපිට තේරෙන්නේ නැත්නම් අපි අපිම දෙන කියන අඩු මේ දේ වැරදි මේක හදා ගන්න මේ දේ හරි මෙහෙම කරපන් එහෙම කියලා අපි එක එකට කියා ගන්න අන්නේ මේ සෝෂලයිසේෂන් වෙන එක තමයි අපි ඒත් කරගන්න සමාජයට අනුවද අපි කැම්පස් එකට අනුවද අපි හැඩ ගෑනවා ඒක අපි හරි ගස්සන අපිට අපේ සමකාලී නෑ අපිට උදව් කරගන්නවා මෙහෙම ඉන්න මෙහෙම කරගන්න හරි এডুকেෂනල් ඉන්ස්ටිටියුෂන් අධ්‍යාපන ආයතන මේ සෝෂලයිසේෂන් කරනවා අධ්‍යාපන ආයතන කොහොමද කරන්නේ ඒගොල්ලෝ කියන හරි වැරදිද දහම් පාසල් ස්කෝල ටියුෂන් ක්ලාස් මේ දේවල් මොකද කරන්නේ හිතයි ඔළුවයි හරි ගස්සනවා ඔළුව හදනවා එකපැත්තේ අනිපැත හිත හදන ඒත් කරන්නේ සමාජයට හරි මිනිස්සේ තාල කරන එක තමයි ඒගොල්ලෝ කරන්නේ මාස් මීඩියා මෙතන කොහොමද එන්නේ කියලා හිතන්න දැන් අපි රටේ ලෝකේ වගේම අල්ලපු ගේ දෝප දුප්පත් දැනගන්නේ සෝෂල් මීඩියා හරහා මේ මාස් මීඩියා කියන එක මෙතන බලපානවා මොකද දැන් අපි මේ දවස්වල යන ට්‍රෙන්ඩ් එක මොකද ඩයලොග් ලා ඉදන් හැමෝම ගොඩක් දේවල් දැන් චයිනීස් ලැන්ග්වේජ් එක දානවා සිද සෙත් දානවා එතකොට ඒ මොකක්ද වෙන්නේ ඒ රටේ දෙන මොකක් හරි චීනයට බලපෑමක් තියෙනවා කියලා පෙන්වන්න තමයි ඒ දේ කරන්නේ අපි දැනගන්න කොහොමද මේ මාස් මීඩියා වල මේ සෝෂලයිසේෂන් එක බලපාන අංගයක් ඒ වගේම රිලිජියන් ඉන්ස්ටිටියුෂන් ආගමික ස්ථාන ආගමික ආයතන තමයි මේ සමාජ ආයෝජනයේ තවත් වැදගත් භූමිකාවක් කරන්නේ කොහොමද අපි අපේ මොකද ආගම අපේ මොකද්ද අපි කරන අපි මොනවද කරන වක්පිළිවෙත දෙහිලි අපි මොනවද කරන දේවල් අන්නේ හැමදේම කොහෙන්ද රිජිනල් ඉන්ස්ට්‍රක්ෂන් ආගමික ආයතන වලින් තමයි අපිට ඒ දේවල් සපයන දැන් තුමුට වර්ක් ප්ලේස් දැන් අපි මේ ඉගෙන ගන්න මොකද කොහෙට හරි අපි ඉගෙන ගන්න දෙන අපේ දැනුමෙන් අපි සන්නත් දෙන්නේ හැබැයි මේක ඩිග්‍රී දෙන අපි ඊට පස්සේ ඩිග්‍රී බිල්ලට දීලා අපි මොනවද රසා කරන්නේ කරන්නේ ඒක ප්‍රශ්න කරේ මොනවද ලොස්සක් දෙන තමන්ගේ ව්‍යාපාර පාටන් ගන්න ඒගොල්ලෝ මේ දැනුම පාවිච්චි කරලා වැඩ කරන්න පුළුවන් මේ ගොඩක් අය කරන්නේ මේ ගණකට ඩිග්‍රී තියලා අපි මේවා කරගන්න ඒක වර්ක් ප්ලේස් එක දෙන මේ සෝෂලයිසේෂන් එක ගොඩක් බලපාන මොකද අපි මේ ඇතුලින් එළියට ගිහිල්ලා අපි කරන්නේ ඊට පස්සේ වැඩ කරන තැනක මේ වකර අසා කරන ඒතර එතනට ආනුව අපි අනුගත වෙන්න පුළුවන් අනුගත වෙන්නවා ඒ ඒ තැනට ආනුව හරි ඒතර මේ තියෙන්නේ ඒජන්ට්ස්ලා මේ සෝෂලයිසේෂන් වෙන විදිහ ඊට පස්සේ implications of organizational socialization for business organization හැම පාඩම මේක කොටස් දිනවා මේක තමයි වැදගත් දේ මේ කොන් බිස්නස් ඕගනයිසේෂන් එක බලපාන්නේ වැදගත් වෙන්නේ කොහොමද කියලා තමයි මෙතන කතා කරන්නේ එතකොට පළවෙනිද කියනවා designing of socialization within the organization assigning of appropriate socialization agents determining of socialization methods mechanisms example එකකට තමයි ඒ කොටස දීලා තියෙන්නේ එතකොට මේ designing socialization within the organization then දැන් අපි ඉඳන මේ එකපාර කොහේ හරි වැඩ කරන්න ගියෝ දැන් ඔහො බැංකුවකට ගියා කියලා මාත් වෙන බැංකුව වැඩ කරලා සම්පත් බැංකුවේ වැඩ කරා එතකොට ඒකේ ඔරියන්ටේෂන් එකක් දුන්නා අපි බැංකුව මෙහෙමයි මේ වැඩ කරන්න කියලා එදා හොඳට කන්න වොන්න දුන්නද එදා හිතාගත්ත හොඳ කැපිටක් තියෙනවා කියලා එතකොට ඒක වෙනම කතාවක් හැබැයි අපි මේ ආයතනේ ඇතුළට ගිහිල්ලා ආයතනේ කොහොමද හැටි කියන එක අපි හරි අවබෝධයක් ගත්තා නම්
අපිට තනියම වැඩ කරන්න කොහොමද වැඩ කරද්දි වෙන්න ඕනේ මොනවද කියන දේ අපිට තේරෙනවා. ඒතොර මේ අලුතින් එන අයට කොහොමද ව්‍යාපාරය බදව ගන්න. අන්න ඒ දේ අපි දැන් තේරුම් ගන්න දැන් මේ සෝෂලයිසේෂන් කියන එක වැදගත් වෙනවා මැනේජර් කෙනෙක්ට. ඒ බිස්නස් සේවිං. ඊට පස්සේ ප්‍රිවෙන්ටින් ඇෆ් කල්චරල් ෂොක්. කල්චරල් ෂොක් කියන දේ මගහරව ගන්න අඩු කරන්න employees like අලුතින් එන employees like මේ cultural shock එක මේ employees like දැන් මේ අපි කතා කරන්නේ ව්‍යාපාරයක් පැත්තෙන් අර කතා කරපු ඔක්කොනේ ව්‍යාපාරක දැන් දාන්න නැති cultural shock එකක් අනිවාර්යෙන්ම එනවා අලුත් සේවකයෙක් එකපාරට මේ හිතන්නකෝ marketing department එකේ දැම්ම කියලා marketing department එක දැම්මොත් එකපාරට ගිහලා එතන ගියා සීට් එකේ ඉඳුවොත් මේ මනුස්සයා දන්නේ නැහැ මොකද්ද මේකේ ආයතනේ මොකද්ද වෙන්නේ මොකක්ද කරන්න කියලා දන්නේ නැද්ද වෙන්න පුළුවන් සමහර එයාගේ වැඩපොළස මොනවද කියලා එයාට පාට ෂොක් වෙන්න පුළුවන් එයාට පාට දන්නේ නැහැ මේ මම මොකද්ද මෙතන කරන්නේ මොකද්ද වෙන්න ඕන. ඒතොර ඒකට හරියමන් ට්‍රේනින් එක නැත්නම් ඔරියන්ටේෂන් එකක් එයාට දුන්නොත් මේ ඔරියන්ටේෂන් කියන සංකල්පය දිලා තියෙන්නේ මෙන්න මේ සංස්කෘතියේ මේ සංස්කෘතිය කියන එක මේ ඇදහිලි විතරක් නෙමෙයි අපි දැන් හිතන්නකෝ දැන් අපේ බැච් එකේ රටවටේම කට්ටිය ඉන්නවනේ. ඒතොර අපි දැන් අපි යාපනයේ ගියොත් අපි යාපනයේ ගිහිල්ලා මේ විදිහට අපි සමහරට අපි ඕන විදිහ සමහර නටලා ඉන්න බැරි වෙන්න පුළුවන්. අපි මේ සමාජය අනුව අපි හැඩගැහෙන්න ඕන එතන ඒට ගිහිල්ලා ඒ විදිහට ඉන්න ඕන. ඒතොර ඒක තමයි සෝෂලයිසේෂන් වෙනවා කියන්නේ ඒ සමාජෙ ඒ විදිහට අපි හැඩගැහෙන්න වෙනවා. ඒක අනිවාර්යද නැහැ මොකද එතන මේ සමාජයේ ඉන්න කොටසක් ඉන්නවා ඒ කොටසට තරම් අපි බලවත් නොවෙන්න පුළුවන්. ඒතර කුටි කාල තමයි ඉන්නේ. හරි. මේ කල්චරල් ෂොක් එක මේක ඒ කියන්නේ දැන් මම කියන්න දාස් කරේ දැන් මම අපි දැන් ගණන් ගන්න මේ වෙන පළාතක් දැන් අපිට අදාළ නැහැ මේ කවුරු ලොකු නැහැ අපි උණ ගෙට්ට ගන්නවා කියලා එහෙම හිටියොත් කුටි කාල තමයි ඉන්නේ. ඒ වගේමයි දැන් සෙට් එක බීඩ තියෙන ප්‍රශ්නයක් නැහැ. තනිතනිය කියොත් තනිතන වියොත් එකපාරට නියන් අතරමං කරා වගේ දෙයක් තමයි වෙන්නේ. උඩ මේ ප්‍රිවෙන්ටිං මේ කල්චර් ෂොක් එක අලුත් සේවකයේ ව්‍යාපාර කිල්ල යට ඒක ඇති නොවෙන්න යට හොඳ ඔරියන්ටේෂන් නැතිලා ඒ ව්‍යාපාර කොහොමද කියලා තේරුම් කරවන්න ඕනේ. මේන්ටේනින් ඇන්ඩ් ඇඩැප්ටබල් වර්ක් ෆෝස් ඉන් ඕගනයිසේෂන්. ඒ කියන්නේ මේ ව්‍යාපාරයේ වෙනසකදී ගැටලු මේ අපිට මේන්ටේන් කරනවා කියෙම අපිට මේ අනුගත කරන්න පුළුවන් වෙනවා ව්‍යාපාරයේ ප්‍රොසස් ලා නැත්නම් ඕගනයිසේෂන් මේ වර්ක් ඕගනයිස් මේ වර්ක් ප්‍රොසස් ඉන් ඕගනයිසේෂන් එක ඒගොල්ලෝ අපිට හොඳට මේ මේන්ටේන් කරගන්න නැත්නම් ඒගොල්ලෝ අපි කියන්නේ කලබනා කරන ගන්න දෙයක් නැත්නම් අනුගත වෙන්න දේවල් පුළුවන් වෙනවා මේ සෝෂලයිසේෂන් හරියට දැනගන්න. ඒකත් වැදගත්. ව්‍යාපාරයක් විදිහට මේ සෝෂලයිසේෂන් කරගෙන යන ඊට පස්සේ possibilities of introducing change to organization less resistance to change then ව්‍යාපාර වෙනසකදී ගැටලු අවමෝදිත කරගන්න මේ සමාජානුකූලනේ වැදගත් වෙනවා. I hear දැන් හිතන්නකෝ හරිහම සමාජානුකූලනේ වෙච්ච නැති කෙනෙක් සෝෂල් වෙච්ච නැති කෙනෙක් එයාට දෙනවා එකපාරක් වැඩ කොටස. එයාගේ කොහොමද කරනවා කියන්නේ ඒ තීරීදි ඒක තවත් වෙනස් කරොත් මෙයා එක බල එයා ඒකට කැමති නැහැ. උරයා ඒකට හැසිරෙන විදිහ වෙනස් වෙන්න පුළුවන්. තොර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ facilitating work life balance for employees. මේකට මේ මම අර මැනේජ්මන්ට් එකේ කෙනාගේ එයාගේ මේවත් බැලුවා. එයායි කුප්පි හැමත් එයාත් හොඳ උදාහරණ ටිකක් දෙනවා මේ. උගන් මං කියන තේරෙන්නේ නැත්නම් එයාගේ නම ප්‍රභාස් මොකක්ද ප්‍රභාස් තකොද නම. එයාගේ YouTube channel එකක් තියෙනවා. එයාත් ඒක හොඳට කරගෙන යනවා. එයාගේ කිව්ව විදිහට එයාගේ උදාහරණ මම මේකට ගන්නවා. දැන් මේ facilitating work life balance දැන් කොරෝනාවනේ කොරෝනාත් එක්ක මිනිස්සු ගෙදරට කොටු වුණා. ගෙදරට කොටු වුණාට පස්සේ වැඩ කරන එක ගෙදරට ගත්තානේ. යා ලැප්ටොප් ලා කියන්නේ. ගෙදරකින් නම් කරන්න පුළුවන් ජොබ් එකක් නම් කරන්න යාට ගෙදරින් නම් කරන්න අවස්ථාව දීලා ව්‍යාපාරය ආව ගන්න ගෙන්න ගත්තේ නැහැ. හැබැයි දන්නකෝ මේ ළමයි ඉන්න අම්ම කෙනෙක්
පොඩ්ඩමයි ඉන්නේ අම්ම කෙනෙක් තමයි මේ දැන් ගෙදරටලා වැඩ කරන්නේ. එතකොට එයාට වැඩ කරන එයා කොහොම හරි කරයි. අපි යාට මීටින් වලදී යාට උදේ වරුව උදේ වගේ උදේ එතකොට හවස වගේ මීටින් එකක් යාට දැම්මොත් මීටින් ගන්නවනේ. ව්‍යාපාරයක් වුණා මීටින් ගන්න බෑ. එතකොට මීටින් ඒ වෙලාව වලට දැම්මොත් දවල් කාලේ ළමයි ඇන්ලයින් වෙලාවට දැම්මොත් ළමයි කෑ ගන්නවා තුර ගොරන අලවන්න එක ප්‍රශ්න. එතකොට මේක මේ සෝෂලයිසේෂන් කියන එක ව්‍යාපාර හරියට අඳුරගාද ඒගොල්ලෝ කරලා තියෙන වැඩේ ළමයි කෑ ගන්නවනේ. ළමයි කෑ ගන්න නිසා ඒක තේරුම් ගන්න ළමයි නිදාගත්ත වෙලාවට තමයි මේ මීටින් ඊට පස්සේ කරන්නේ. මේක ඇත්තටම වෙච්ච දෙයක්. මේ සෝෂලයිසේෂන් එකේ මේ මැනේජර්ස්ලා තම ඔර්ගනයිසේෂන් එක තේරුම් ගත්තම වෙනදේ. ඒ හොඳ පැත්ත. ඒ වගේම ෆීලිං සෙන්ස් ඔෆ් දොරයාට කලින් එකේ ආඩ වර්ක් ලයිෆ් එකයි යාගේ ජීවිතේ දෙක බැලන්ස් කරන්න හොඳ හැටි අවස්ථාව හැම වෙලේ. ෆීලිං සෙන්ස් ඔෆ් membership to the organization. ඒ කියන්නේ මෙම ඒ කියන්නේ දැන් ආයතනයක් දැන් හිතන්නකෝ ආයතනයක් පැත්තෙන් නෙවෙයි දැන් මේක අපි කැම්පස් එක පැත්තෙන් ගිහින් දැන් අපි ගොඩක් අය හැමෝම නැත ගොඩක් අය කැම්පස් එක මාර ආදරෙන්නේ කැම්පස් එක මාකර දැක ගම අපි ඔක ස්ටේටස් දානවා අපි ඒක ගැන කතා කරනවා ගෙදර හැඩක් තියෙනවා එහෙමනේ ඒක තමයි කැම්පස් එක ආදරේ. එතකොට ඒ මොකද ඒ වෙලා තියෙන්නේ අපි දැන මේකක් අපි ආසම ගියේක අනික දැන් අපිට හැඟීමක් එනවා කැම්පස් එකට ගියාට පස්සේ මේක අපේ දැන දැන් මේක තමයි අපේ ජීවිතේම කරගත්ත මිනිස්සු. ඒත් එහෙම අය කීයක් මේ කැම්පස් එකේ වැරද්දක් දැක්කත් වැරද්දට කතා කරන්නේ කවුරු හරි වෙන කෙනෙක්ගේකට වැරද්ද කිව්ලා කිව්වොත් සමහර උට අල්ලන් ගන්න තත්ත්වෙ මේ මිනිස්සු හැදෙනවා. ඒ වගේමයි මේ ව්‍යාපාරපැත්තේ ව්‍යාපාරයට පුළුවන් වුණොත් තමන්ගේ සේවකයාට මේක තමන්ගේ ව්‍යාපාරය. මේ කලන තමයි තමන්ගේ මේක යාම යාගෙමයි කියලා හිතුන තත්ත්වයට යාට හදවන්න පුළුවන් වුණොත් එච්චර යා සෝෂල් කරොත් ව්‍යාපාර පැත්තේ. එතකොට යා මොකද අනිත් පැත්තෙන් කරන්නේ? යා තමන්ගේ උපරිම යා වැඩ කටයුතු කරන ව්‍යාපාරයට. අනිත් පැත්තෙන් ප්‍රොඩක්ටිවිටි වැඩි වෙන්න පුළුවන්. එතකොට ප්‍රශ්න එනවා අඩු වෙන්න පුළුවන්. ප්‍රශ්න දැක්කොත් මෙහෙතනකට එන්න කලින් එයා දෙන ඉදී එතනින් පල්ල හැම මේ දේ හොඳ හරි ඔස්සම් පුරු මේ සමාජානුයෝජනය සමාජානුයෝජනය කියන්නේ දැන් මේක කෙටියෙම කිව්වොත් දැන් ඔයගොල්ලෝ අහලා ඇති අපි කැම්පස් එකට ආවම සෝෂල් කරනවා කියනවා මාස ගාණක් ගියාට පස්සේ අපි සෝෂල් කරනවා කියලා කියන්නේ. ඒතර මේ සෝෂල් කරන්නේ සෝෂල් කරනවා කියන්නේ මේක තමයි. අපි කැම්පස් එක කියන සබ් කල්චර් එකට ගිහියම අපි ඉන්නේ තාම ඩොමිනන්ට් කල්චර් කියන සබ් කල්චර් කියන එකට යනවා කැම්පස් ලයිෆ් එක. ඒ ලයිෆ් එක ගියාට පස්සේ ඒක දෙන ඒගනුව හැඩගස්සනකට අපි කියන සෝෂල් කරනවා. හරි. ඒක තමයි අපි මේ කතා කරන සෝෂලයිසේෂන් කියන්නේ. ඒක තේරුණා කල්චර් දෙකක් සංස්කෘතින් දෙකකට තමයි අපි යන්නේ. එකකින් තව එකකට යන්නේ. ඒතකොට අපි ඩිෆිනිෂන් එකක් හද සෝෂල් සමාජ ජනනය කියන්නේ එක සංස්කෘතියකින් තවත් සංස්කෘතියකට ගිහින් ඒකට අනුවර්තනය හැඩගැස්වීමට අපි කියන සෝෂලයිසේෂන්. පස්සේ ඒක ටයිප් වෙන කතා කරා ඊට පස්සේ ඒක ඒජන්ට්ස්ලා ගැන කතා කරා අන්තිමට වැදගත් දේ මේක කොහොම බිස්නස් එක බලපාන. ඔච්චරයි මේ පාඩුවේ තියෙන්නේ. මේ ටියුටෝරියල් ප්‍රශ්න දෙකක් ප්‍රශ්න තුනක් තියෙනවා. මැනුවල් එකෙත් දීලා තියෙනවා. මම ඒකත් කතා කරන්නම් මෙහෙමම. දැන් මේ ටියුටෝරියල් එකේ මැනුවල් එකේ බැලුවොත් පොස්ට් මැනුවල් එකේ කියලා තියෙනවා discuss the importance of socializing employees in a business organization. මේක දැන් මම අන්තිම කතා කරපු එක තමයි මෙතන කියන්නේ. discuss කරන්නලු socializing කියන එක කියන්නේ social කරන එක සේවකයෝ social කරන එක කොහොමද ව්‍යාපාර වලට වැදගත් වෙන්නේ කියන්නේ. හරි. ତୋର ଏକର ଆର ମଙ୍ଗ କାଳିନ ଦେନ ବିସ୍ତାରାନ୍ତ ବିସ୍ତାର କର ପୁଡିକ କିଉଣା ହରି ରିସୋସାଲାଇଜେସନ କିନେ କା ଆହଲା ଦିନୋ ରିସୋସାଲାଇଜେସନ କିନେ କା ମେମୈ ଦେନ
දැන් හිතන්නකෝ මේ උදාහරණයක් විදිහට ගන්න පුළුවන් එකම දේ තමයි මේ අර එකම දේ කියන්නේ මේක තමයි අපි දන්න ගොඩක්ම දන්න දේ තමයි දැන් අපි බන්ධනාකාරගත කරනවා කියන දේ අහලා තියෙනවනේ ඇයි අපි බන්ධනාකාරගත කරන්නේ වෙන කියන්නේ දැන් බන්ධනාකාරගත කරාම අපි ඒ උතෝර කියන්නේ හිරකාරය කියන්නේ ඔය හිරකාරයට කන්න බොන්න දෙන්න ඕන උතෝර යා පැනලා යනවා යන්න බලා ගන්න ඕනේ ඒ වගේ දේවල් කරන්න වෙනවනේ ආගනිපතේ වැඩ ගන්නවා ඒ දේවල් කරගන්න. ඇයි අපි එහෙම දේවල් කරන්නේ? එයාව දෙන එයා එතනටපත් වෙන්නේ ඇයි? එයා සමාජය තුලේ මොකක් හරි වැරද්දක් කරලා. වැරදි ක්‍රියාවක එයා නිරත වෙච්ච හින්දා තමයි එයා එයාව එහෙම සිරගත වෙන්නේ. ඒතර බැඳලාකාරයෙන් කරන්නේ අන්නේ ක්‍රියාව. එයාගේ වැරදි හැසිරීම හරි ගස්සනවා. හරි ගස්සලා ආයේ සමාජයට මුදාහරිනු. ඒතර සමාජයට මුදාහරින්නේ නිකන් නෙමෙයි. ඒගොල්ලෝ තොර හිතනවා මෙයා දැන් හැදලා ඉන්නේ. මෙයා ආයේ වැරද කරන්නේ නැහැ. අන්නේ බිහෙවියර් එක. එයාගේ මේ හැසිරීම පාලනය කරන. හැසිරීම හදන එකට තමයි අපි මේ රීසෝෂලයිසේෂන්. නැත්නම් ආයේ අර වැරදි කියලා දිනවනේ. අන්නේ ඒක එයාගෙන් ගලවලා එයා හොඳ මිනිස්සේ කියලා ලේබල් කරලා ආයේ ආව සමාජයේ උදාහරණයක් තමයි අපි කියන්නේ රීසෝෂලයිසේෂන් කියලා. තේරුණාද? එතකොට මේකේ මේ ටියුටෝරියල් ක්ලාස් ටියුටෝරියල් එකේ ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා discuss the importance of socializing employees in the business organization මේක අහන්න පුළුවන් ප්‍රශ්න මෙච්චරයි වගේ තියෙනවා කියන්නේ මේකෙන් අහන්න පුළුවන් කොහොමද මේක ව්‍යාපාරයට වැදගත් වෙන්නේ මේ socializing කියන්නේ දැන් මේක ප්‍රධානම අරමුණ දැරි අපි මැනේජර් කරේ මැනේජර් කෙනෙක් හරි ඒ ආශිත කෙනෙක් හරි නැත්නම් ඊටත් වඩා එහා උඩට නැහැ උද්දලෙක් බඩ පත් කරනකනේ අපි ආර මේ කැම්පස් එක ආරමුණු. ඒතර අපි ඩිග්‍රියක් එක්ක යනවා කියන්නේ අපි ලේසිවාසු මොනොස්සේ නෙමෙයි. නිකම්ම දෙන මැනේජර් බයි මැනේජර්මන්ට් පොස්ට් එක යන කෙනෙක්ට වඩා අපි ගොඩක් අත්දැකීම් බහුලයි වෙද්දි තමයි අපි සමාජය ගත වෙන්නේ. එතකොට අපි මේ වලින් මේව උගන්වන්නේ මේවා අපි කොහොමද ඊට පස්සේ ප්‍රායෝගික කටයුතු කරන්නේ. දැන් අපි වැඩි යොන්නේ මේ කැම්පස් එන්න කලින් ඉඳන් අපිට ඇහෙන්න දකින්න දේවල් තමයි මොකද්ද? ගැන් කැම්පස් නොගිය කෙනෙක් එහෙම නම් කියන්නේ අපි රස්සාවට ගියාම කියන්නේ කරන්න එක දෙයක්. හැබැයි අපිට ඉගෙන ගන්න හැම්බෙන්නේ තව දෙයක්. දැන් හිතන්නකෝ දැන් මම මේක අත්දැකීමෙන් දන්නේ මම බැංකු ශාස්ත්‍ර ගියා. ඒත් බැංකු ශාස්ත්‍ර ගිහිල්ලා අපි කොමර්ස් කරපු කෙනෙක් බැංකුවට යනවා කියලානේ අපි හිතන්නේ. බැංකුවට වගේ දෙයක් තමයි අපි හරියන්නේ. හැබැයි බැංකුවට ගිහිල්ලා මොන බැංකුවෙත් තිබ්බේ මේ හරබැර කරන්න. හරබැර කරන්න කියලා දෙයක් තිබ්බද? එහෙම දෙයක් නැහැ. ඒතකොට අපිට හිතලා තීරණයක් ගන්න කියලා අයත් තිබ්බද? එහෙම ලොකුට දෙයක්වත් නැහැ. ඒතොර අර යන සිස්ටම් එක යනවා අපි හැඩ ගැහිලා එහෙම යන්න ඕනේ. අපි මැනේජ්මන්ට් පොස්ට් එකට ගියොත් එහෙම. සාමාන්‍ය තැනකට ගියොත් අපිට අර කිසි දෙයක් අදාළ වෙන්නේ නැහැ. අපිට එදෙන එක ඉන්පුට් ප්‍රොසස් එක යනවා. ඒ දේවල් කරන්න විතරයි අපිට හම්බ වෙන්නේ. හරි. එතකොට ඒ ලෙවල් එක මේ කැම්පස් වෙනකන් කැම්පස් එක කලින් ඉනකන් අධ්‍යාපන ක්‍රමය ඇතුළේ මේ අපේ රස්සාවක් කියන දෙයට අපේ හදන දෙයක් නැහැ. IT පැත්තකට අපි ලොකුට හදාගන්නේ IT ඉඳන ෆැසිලිටි ස්කෝල් ලෙවල් එකේ හරියට දෙන්නේ නැහැ. අපි ජාතික පාසලක් කියලා තමයි දෙන. ඒතරම් ෆැසිලිටි දුන්නේ නැහැ IT පැත්තේ. සමහරට අපි ගොඩක්ම ඉගෙන ගත්තේ පන්ති කාමරේ. ඒතකොට ඒ වගේ දැන් ඒ තත්ත්වෙන ඒ තත්ත්වෙම කැම්පස් එක ඇතුළේ තියලා රස්සාවකට දාන එක නෙමෙයි අරමුණ වෙන්නේ. මේක අරමුණ වෙන්නේ අපි අන්නේ කතන්දරේ නොකියන තත්ත්වෙට අපි මෙතනින් ආට හැදෙන්න ඕන. ඒකට තමයි අපිට assignment දෙන්නේ, project දෙන්නේ, group work, quiz ප්‍රපීරා ටෙක්නොලොජි ගැත්තක අපි දිනුනේ. ඊපස් අපි හිතන්න තීරණ ගන්න. අන්නේ ඒ දේවල් ගොඩනඟ ගන්න තමයි අපිට මේ වගේ දේවල් කරන්නේ. හරි. ඒතර මේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ importance of socialization, socializing employees in the business organization. මොනවාද? ව්‍යාපාර. ඉන්න සේවකයන්ව social කරන එකේ තියෙන වැදගත්කම. එතකොට මම මේක point කරගෙන තිනවා. කලිකෝඩියුන් තමයි. අය එතනින් හැ ලොකු වෙනසක් නැහැ. when have a proper socialization. හොඳ සමාජායෝජනයක් තිබ්බොත් to the employees මේ සේවකයන්ට එතකොට ඒගොල්ලෝ they didn't stop. ඒක ෂොක් වෙන්නේ නැහැ මේ ව්‍යාපාරයට ගියාට පස්සේ. ඒගොල්ලෝ ඒගොල්ලෝ සීට් එක දුන්නාට පස්සේ ඒගොල්ලෝ තුස්නිම් බුතලා වගේ බලන් ඉන්නේ නැහැ. ඒගොල්ලෝ ඊට පස්සේ ඒක වැඩ හරියට කරගන්න පුළුවන් ඒගොල්ලන්ට හරි සෝෂලයිසේෂන් එකක් දුන්නා. ඊට පස්සේ දෙවෙනි පොයින්ට් එක මම අහන්න තියෙනවා මේ
employees la more familiar to the organization organization කියන එකට ගොඩක් familiar වෙනවා මෙන්න මේ socialization එක දුන්නොත් ඒ කියන්නේ දැන් මම කියන්නේ අපි campus එක කියන එක අපිට හරියට හිතලා දුන්නොත් අපි ඊට පස්සේ ඔකට මේ පළු යන ආදරේ ඉන්නේ වෙන ආයි පැලෙන්න ආදරේ කියන්නේ ආයි ඊට පස්සේ ඔකට මුකුත් වෙන්න දෙන්නේ නැහැ අන්න ඒ වගේ දෙන අපිට හදන්න පුළුවන් වුණොත් අපේ සේවකයා අපේ ආයතනයට ගොඩක් කැමති වෙනවා රජ ආයතන රජේ ආයතන ඇයි අරම මේ කියන්නේ රජ ආයතනයි ප්‍රයිවට් එකයි වෙනස වෙලා තියෙන්නේ අර අර වගේ දෙයට කියන්නේ නැහැ අර වගේ ඇසෙයින් ගොඩක් දුර නැහැ අනික ඉඩියන්නක පඩි හැම් වෙන වගේ තත්ත්වයක් තියෙනවා ප්‍රයිවට් වල එහෙම නැහැ ඒගොල්ලන් පසු පසු බිමේනුත් ඉන්නවා ඒ වගේම ඒගොල්ලන්ට දිර්විමනා ඒ වගේ දේවල් දෙනවා ඒතකොට ඒගොල්ලෝ තව තවත් මොටිවේට් කරනවා ඒතකොට ඒගොල්ලෝ අනික මේ ව්‍යාපාරම රැඳෙන්න හිතනවා नगर बैंक हरियट socialization යා හෙ තේරුම් ගන්න හිටියද ඔත්තෙම මේක මේකත් මේක මේ නගරේ බැංකුව මෙහෙමයි මේක වැඩ කරන්න ඕන මෙහෙමයි මේ කන්දද බලදී විදිය මෙහෙම තේරුම් ගත්තනොත් යාගේ බාට් කල්චර් විදිය ෂොක්ස් වෙනවා අපස්තරපත් වෙනවා මේ ප්‍රධාන කාර්ය මේක මේ පොයින්ට් එක ගොඩක් වැදගත් reduce the turnover rate of employees මොකද්ද මේ turnover rate කියන්නේ turnover rate කියන්නේ මේ employees ලා පැත්තෙන් turnover rate කියන්නේ सेवको मे अतहरयाम रेट अडवीन बिकॉज दे सोशल टू द ऑर्गनाइज आरपि हरिहम सोशलाइजेशन दूनो एगोलो व्यापार आदर व्यापार क्षमती एगोलो तव उपाय संहार मेघरती आदर थोड़ा हरिहम सोशल सोशलाइजिंग करने का बिजनेस करो व्यापार अपे व्यापार प्रश्न අපි සෝෂල් කරලා අපි සෝෂල් හරි ඒගොල්ලන් ට්‍රේනින් එකක් දීලා නේද සෝෂල් නැතුව ට්‍රේනින් එකක් දුනොත් මේ ට්‍රේනින් එක කොස්ට් එකක් යනවා වැඩි බත් ව්‍යාපාර කොස්ට් එක වැඩි වෙනවා ඊවසේ කැන ඉසිලි ඇකියුඩ් ද ඔබ්ජෙක්ටිව්ස් ඇන් ගෝල්ස් මේ සෝෂලයිසේෂන් කියන එක හරියට දුන්නොත් මේ සේවකයා ව්‍යාපාර නැති වෙනවා ව්‍යාපාර නැති වෙලා ඊට පස්සේ එයා ඉඳගෙන මේ ව්‍යාපාරය අතහැරලා යන්න උත්සාහ කරන්නේ ඒ වගේම එයා හරි කාර්යක්ෂමතාවය එයා ऑब्जेक्टिव एंड गोल्स व्यापारे अरमु परमार्थ कर उत्तर देवन प्रश्न मेव मे मंकी ने हिता मेघ वा हिता बल वागे बैठते वाट हरिहम मे पाठ हर देना सोशलाइजेशन की वा हिता ඔයාට මේ මේ සෝෂලයිසේෂන් කියන එක හරියට හම්බුනොත් ඔයා ව්‍යාපාර කියලා මොකද කරන්නේ? ඔයා එතන ඉන්නවද නැද්ද? ඔයා එතන වැඩ කරන්න ආසද්ද? ඊට පස්සේ ඔයා එතන ඉහට කරන දේ. මේ කියන්නේ මේ ප්‍රොජෙක්ට් කෙනෙක් පැත්ත. ඊට පස්සේ දෙවෙනි එක describe the significance of socialization for both individual and society. මේකෙදි उत्तर विस्तर विस्तर इंडिविजुअल सामाजिक भाषा में समाज सोशलाइजेशन
සමාජය තුළ වෙනස්කම් වලට සාර්ථකව මුහුණ දීම හැකි වෙනවා. කියන්නේ තනියෙන් තනිය වශයෙන්ම මේ සමාජ ආයෝජනය කරොත් යාට සෙට් රොට්ට පිටින් ඉන්න ඕනේ. යාට තනි තනියෙන් වෙන්න ප්‍රශ්නේ දුණත් යාට හරියට මුහුණ දෙන්න පුළුවන්. යාට ෆේස් කරන්න පුළුවන්. යාට දැන් අර යහතින් ඉන්න කියන්නේ දැන් මේ සෝෂලයිසේෂන් එකේ අරමුණ තමයි යහතින් ඉන්න. දැන් අලුත් සංස්කෘතියට ගිහලා යහතින් ඉන්න පුළුවන් නම් ඒකනේ බලාපොරොත්තු වෙන මේ සෝෂලයිසේෂන් එක. මේ තව කියනවා මේ ඒ කරුණ ඇතුළතම to sustain the society without discrimination. Discrimination කියන්නේ නොගැලපීම. නොගැලපීම් වලට සාර්ථක මුහුණ දෙන්න. පුළුවන් වෙනවා මේ සෝෂලයිසේෂන් එක අනිවාර්යයෙන් හරියට අල්ලගත්තොත්. Because will be able to go anywhere and he or she deal with people. දැන් මේ තනිය වශයෙන් මේ සෝෂලයිසේෂන් එක කියන එක හරියට හම්බුනොත් මේ ගෑනුකේ ගෑන ළමෙක් කොල්ලෙක් වෙන්නම ඕනේ නැහැ. ගෑන ළමෙක් උනොත් මේ සෝෂලයිසේෂන් එකේ බය නැතුව එයාට ඕන සමාජයක ගිහලා හොඳට හැසිරෙන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නොවන විදිහට එන්න පුළුවන් නම් එයාට ඕන වැත්තකට යන්න පුළුවන්. රටේ නෙමෙයි ලෝකේ වුණත් ඕන තැනක ගිහිල්ලා ඕන දෙයක් කරලා එයාට ආයෙ එන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැති. ඒක තමයි මේ වැදගත්. එතකොට මේකේ උත්තර දෙනකොට දැන් මං කියන්නේ මේ විස්තර ගන්න කියලා. දැන් මේක අර ටයිප් ඔෆ් සෝෂලයිසේෂන් වල උත්තර ගන්න. උදාහරණයක් දැන් මේක ඕන තැනක ගිහිල්ලා ඕන විදිහට ඉන්න පුළුවන් කියවනේ. ඕන මනුස්සයෙක් එක්ක අපි ඩීල් කරන්න පුළුවන්. එතකොට මේක නේද අපි මේක අපි මේ ප්‍රැක්ටිස් කරමු. මේක අපි එක්සැම්පල් වල දාමු. සෙකන්ඩරි සෝෂලයිසේෂන් එක තුළ. එතකොට සෙකන්ඩරි සෝෂලයිසේෂන් එක තුළ ඒකේ ඉන්ස්ටිටියුෂන් නේද? ඒ ඉන්ස්ටිටියුෂන් වල එතකොට අපි කලින් හිටියේ එලෙවල් මානස් ගත්තා. ඉස්කෝලේ ඇතුළේ හිටියේ. ඉස්කෝලේ ඇතුළේ ළමයා දැන් කැම්පස්. දැන් කැම්පස් එක ඇතුළේ ළමයි විවිධ පැතිවල ඉගෙන කැම්පස් එකේ ළමයි එක්ක කට්ටිය එක්ක එකතු වෙලා වැඩ කරනවා. මේ සෝෂලයිසේෂන් එක වාස් ටු ගේන් ඊට පස්සේ තුන් වෙනි පොයින්ට් එක මම ගන්නවා ටු ගේන් ද සෙවරල් නොලෙජ් ඇන් ප්‍රැක්ටිසස් විත් ඩිෆරන්ට් ඉන් ද සොසයිටි දැනුම ලබා ගන්න දැනුම ඊට පස්සේ පුරුදු පුහුණු මේ වගේ දේවල් අපිට ලබා ගන්න පුළුවන් මේ සෝෂලයිසේෂන් එක හරියටම සගාලියන අවබෝධයක් ගන්න. ඒක සම්පූර්ණ හතර වෙනට මේ ටු බිකම් responsible person al mulema kiwe primary socialization inne athulen apeksha karana responsible person eki eka apita ekko ek secondary ekin daanna puluwa naththan developmental man gatta developmental socialization eka samvardhita eka athule kawurai ekkenek amada kenek wenna ona amada kiyanne man kenek hari wenona eka adiyutu gana eya danan innone e wakkiyum daranna puluwan kama tiyenne so me samajoyan yudese තනි වශයෙන් ඉන්ඩිවිජුවල් පැත්තෙන් ගෙන වැදගත්කම අන්න ඒව. ඒ වගේමයි දැන් මම කතා කරේ තනි වශයෙන් සොසයිටි පැත්තෙන්. සොසයිටි පැත්තෙන් කොහොමද? to identify weakness of previous culture. දැන් මේ කතා කරන්නේ තනි වශයෙන් නෙමෙයි. දැන් මේ කතා කරන්නේ සමස්ත සමාජය වශයෙන්. හරිද? මෙතනදී දෙනවා කියන්නේ දැන් අපි කලින් ඉඳගෙන එළවල් කාලා අයියලා අක්කලාට අඩෝ බම්බෝලන් ගාලා කතා කරලා පුරුද්දට දැන් අපි කැම්පස් ගිහලා එහෙම කතා කරන මොකද වෙන්නේ අපිට දැන් අනිවාර්යෙන් ඉඳන ගුටි කණ්ඩ වෙයි ටැග් එකක් කණ්ඩ වෙයි නැත්තම් ඉඳන කැම්පස් එක දාලා යන තත්ත්වෙට උනොත් පත් වෙන්න පුළුවන් හරි ඒක කලින් මේතර කතා කරන්නේ අපිට කතා කරන්න පුළුවන් ID මේ අපේ තියෙන වැරදි අඩුපාඩු තේරුම් ගන්න පුළුවන් මේ සෝෂලයිසේෂන් එක සොසයිටි එකක් පැත්තේ. හරි. නැත්නම් තව උදාහරණයක් ඉද්ද ඒකම ගන්න පුළුවන් දැන් අපි හිතන්නකෝ පිටරට ගියා කියලා. අපි හරි ගන්න පිටරට ගිය කෙනෙක් ඉන්නවා කියලා. පිටරට ගිය එක්කෙනා ලංකාවට ආවම කියන්නේ නැද්ද අප්පා ඒ රටේ මෙහෙම. ඒ රටේ නම් පාරවල් බද්දාගෙන කන්න පුළුවන් බිම. එහෙම එහෙම කියනවනේ. ඒතොර ඒ මොකක්ද අනිත් පැත්තට කියන්නේ? අපේ රටේ අඩුපාඩු. අපේ රටේ අඩුපාඩු. අපේ සමාජ අඩුපාඩු. අපිට විවේචනය කරන්න පුළුවන් මේ සෝෂලයිසේෂන් එක සමස්ත සමාජයක් වශයෙන් ගත්තා. ඊපස් තව පොයින්ට් එකක් මම ගත්තා to build up proper interrelationship between two culture group
සමස්ත මේ කියන්නේ අන්තර් සම්බන්ධතාව මේ ඇයි අපි අන්තර් සම්බන්ධතාව ගොඩනගා ගන්න එක එක දේවල් වලට අපි ගොඩනගා ගන්න එතකොට මේ ගෲප් මේ කල්චර් දෙයක් අතර කල්චර් දෙයක් අතර දැන් අපි සමස්ත සමාජයක් විදිහට අපි ගන්න ඒක සමස්ත සමාජය තුළ ලංකාවේ නම් කොච්චර නම් සංස්කෘතියින් දිනනොත් ඉන්දියාවට වඩා අපා එතකොට ඒ කල්චර් ඒ සංස්කෘතිය අතර ගැටුම් ආවෝ ගැටුම් නැතුව හොඳ විදිය දුවන්න නම් අපි ඒව ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. මේ සෝෂලයිසේෂන් එකේ වැදගත් වෙනවා. අපිට ඒ සංස්කෘතිය ගැන අපිට දැන අඳුර ගන්න පුළුවන්. එතකොට ප්‍රශ්න නැතුව අපිට ජීවත් වෙන්න. උදාහරණයක් විදිහට මුස්ලිම් අය පල්ලි යනවා නම් සිකුරාදාට ඒකට ගරු කිරීමක් වශයෙන් අපි ඒගොල්ලන්ට යන්න ඉඩ දෙන්නේ. මේ අන්න ඒ වගේ. එතකොට ඒ කරොත් අපි ඒගොල්ලන්ට ඒතර මේ ඒ අපි ඒතර ඒගොල්ලන්ට ප්‍රශ්න උදුන අපිට ප්‍රශ්න උදුන ගැටුම අවම කරගන්න හැකියාව තියෙනවා. හරි. मैं गया के मैं कल्चर के ट्यूटोरियल लेके गन्ना बोलूँ ये पौड़ी क्या लगती है ना एक बोलता क्यों बनाएं ऐसी तो रो मैं पढ़ने आई थैंक यू मेके मैं कल्चर है कल्चर है मैं पास ना खाना बुलाने दे दामा मेके रंग आरा मन क्यों है पॉइंट वाले क्या कहता है उन्हें खाना बुला तो मेके पहले मैं प्रश्न आ दिया हाउ द एलिमेंट्स इन द कल्चर अफेक्ट बिजनेस ऑर्गेनाइजेशन अरे बांगता करान है कल्चर है के एलिमेंट्स मुनाद एलिमेंट्स एलिमेंट्स ना तब मेके आप युवा ने मैं मौलिक अंग मैं मौलिक अंग है ना हाँ ने मौलिक अंग उदाहरण विस्तार करना ही पालन प्रश्न मुनाद दिन में कल्चर के दिन एलिमेंट्स सिंबल्स लैंग्वेज वैल्यूज नॉर्म्स ये हाथ ना दिन एट सिंबल्स के संकेत ये संकेत अभी हरि विधि कल्चर के पास अभी हरिहर तीर अभी व्यापार पटा कल्चर सिंबल दम्यम तुर आप मुखद अभी हितान अभी तम बी एम डब्ल्यू कंपनी की रहता बी एम डब्ल्यू कंपनी लोग दउम लोग बी एम डब्ल्यू की निपड़ी बेगा तीन तुम सिंबल बी एम डब्ल्यू इतने अभी को तभी दिन बी एम डब्ल्यू मेदी बी एम डब्ल्यू कार व्यापार मेक हरी हटी मेक आकर्षणीय आकर्षणीय विधि मनुष्य गियो समाज गियो मुखदेन मिनसोन के मेक अंदर मे प्रोडक्टे मुखदीन दू इतकोट नवत नवत मे प्रोडक्टे मतकर मेहमान अभी व्यापार मिनसु दू पारे बी एम डब्ल्यू मे आने बी एम डब्ल्यू वस्ते आकर्षणीयो वस्ते मेमरइजब අපිට අමතක වෙන්නේ නැහැ මේ ප්‍රොඩක්ට් එක මොකද්ද කියන්නේ මංචි ලගෙන එම් අකුර දැකගම අපි දන්නවා මේ මංචි මේ බෙදින් මංචිලයි පැකට් එක તો සිද්ධාලේප මාත්‍යාගෙන සිද්ධාලේප දැකගම මේ සිද්ධාලේප මාත්‍යයි වැඩ. ඒතර ඒ වගේ අපිට මේක ඔලුවට දැක්කනවා මේක අපි දැක්කම මේ සිම්බල් එක හරියට අපි දැම්මු. ඒ වගේම මේ සිම්බල් එක යුනික් වෙන්න ඕන. යුනික් එකක් අපි දැම්මොත් අපි මේ බලපාන විදිය යුනික් එකක් වුණොත් අපිට ඒක ටග් ගාලා අපි හැමදාම දකින්න දෙයක් දැක්කොත් අපිට ගන්න නැතිව අපි හැබැයි වෙනස් විදිහ දෙයක් දැක්කොත් මොකද වෙන්නේ අපි ඒකට ආකර්ෂණය වෙනවා වැඩි අපි ඒකට කැමති වෙනවා වැඩි අපිට ඒක මතකෙන්න වෙයි මොනිකයක් දැම්ම අර්ධයමයි වෙන්නේ ඊට පස්සේ මේ සංකේතයක තියෙනවනේ මීනින්ෆුල් ගැටික මීනින්ෆුල් නොවුනත් ප්‍රශ්නයක් නැහැ අර වගේ යුනික් එකක් දැම්මොත් අපිට ඔලුවට යනවා මේ ප්‍රොඩක්ට් එක මේක තමයි හරි ඒක රේ සිම්බල් පැත්තෙන් ඒ සිම්බල් පළවෙනි එලිමන්ට් එක සිම්බල් එක ගත්තා සිම්බල් එක
සංකේත දොර එක උදාහරණ ඊවස් ලැන්ග්වේජ් එක අපි ලැන්ග්වේජ් එක කොහොමද පාවිච්චි කරන්නේ මේ බිස්නස් එක කල්චර් එක වැඩ කරද්දී ව්‍යාපාරනේ හොදක් වෙනද බලපෑමනේ ඒතර අපි හොඳ ලැන්ග්වේජ් එක පාවිච්චි කරමු දැන් හිතන්නකෝ වා ගෙවල්ලා කඩේ යනවා ගොඩක් අය ගෙවල්ලා කඩවල යන තරහින් ඒතර ඒ උන් දන්නවා මේගොල්ලන් හැටි කොහොමද එතකොට කඩේට ගියත් එන්නේ ගස්සනවා උප්පනවා හරි හරියට බඩු දෙන්නේ නැහැ එහෙම එතකොට හැබැයි ඔගොල්ලෝ ඒ ඊළඟට යන කඩේ යන කොච්චර දුර වුණා ඊළඟට යන කඩේ මොකක් කරිම ඔයගලන්ට මේ යම් බැඳීමක් වගේ දෙයක් තියෙනවා නේද බැඳීමක් කියන්නේ මේ දැන් ඒ මුදලාලි ගියාමද නේ ආ මල්ලි නැතා ආනන්දි නැත්තම් ආ දුවේ ආ පුතේ කියලා කතා කොහොමද විස්තර අහනවා අහලා තමයි බඩු දෙන්නේ එහෙම නැතත් දැන් හිතන්නකො වාගේ දෙන ඒ කඩේ නැති බඩුවක් ඉල්ලනවා නැති බඩුව කියන්නේ වා දන්නේ නැහැ ඒ කඩේ බඩු ඒ බඩු තියෙනවද නැද්ද කියලා වා ගිහලා කඩේ දිගේ ඉල්ලගුවම ඒ කඩේ බඩුව නැත්තම් එහෙම ඒ මුදලාලි එකපාරට නැක් ගැහුවොත් වා ඒ කඩේට ඇයිද වාට හිතෙන්නේ නැහැ නේද ඒ කඩේට ආයියන් එතකොට ඒ මුදලාලි හිතුවොත් අන්නේ ඒක හිතලා කිව්වොත් මේ අනේ පුතේ මේ දැන් නම් මේ මේ මෙදස් ටික නම් තිබ්බා මේ දැන් නම් ඉවර වෙලා මේ ඔයාට ඕනේ මොනවාද මං හෙට අනිද්ද දිහාට මං ගෙනල්ලා දෙන්නම් වගේ එහෙම දෙයක් කිව්වොත් ඔයාලා මොකද දෙන්නේ දුක හිතනවානේ අනේ මේ මනුස්සයා දැන් මේ දේ තිබිලා නැද නේ හැබැයි දැන් තමයි නැති වෙලා තියෙන්නේ එහෙම කියලා ඒතකොට ඊළඟ දවසේ ගියත් යා මේ අපිට ගන්න යා මේ තිබ්බේ නැතත් අපි යන්න හිතනවානේ අනේ වගේ අපිට හොඳ ලැන්ග්වේජ් එක පාවිච්චි කරොත් අපිට ව්‍යාපාරයක් විදිහට සාර්ථක කරගන්න පුළුවන් ඒ වගේමයි දැන් ඒ කස්ටමර් පැත්තෙන් එම්ප්ලොයිස් ලා පැත්තට එහෙම දැන් මම දැන් මං ඉඳන මොකක් හරි රස්සාවට ගියා මම හරි රස්සාව මොකක් හරි ගියා නේද එතන බොස් වෙන කතා කරන්න ඔබ බලන් බලක් මේ හරි හරි ගව් කරන්නේ කතා කරන විදිහක් නේ හිරියොත් ඇතර ඉන්න හිතෙන්නේ නැහැ එපා වෙනවන්නේ එතකොට අපි ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන ලැන්ග්වේජ් අපි හරියට පාවිච්චි කරන්න ආ පුතේ දුවේ නැත්තම් දැන් මේ මං සම්පත් බැංකුව ගේනම් කියනවා සම්පත් බැංකුව ඇතුලේ මැනේජර් වුණා මැනේජර් නම් බොස් කියලා කතා කරන්නේ හැබැයි ඇසිස්ටන්ට් මැනේජර් එතකොට අනිත් පොෂන් වල ඇයට ඕනනම් අයියාක් කියලා කතා කරන්න පුළුවන් පිටකගෙන නැති තැනක පිටකගෙනක් ඉන්න තැනක පොඩක් අර කියන්නේ පොස්ට් එකක් තියෙන පොඩක් කතා කරන්න කියන්නේ එතකොට ඒ වගේ ලැන්ග්වේජ් අපි හදාගත්තොත් අපිට ආසයි දෙනවා එතන වැඩ කරන්න අපි ඉන්න ආසයි දෙනවා දවසේ වැලියුස් තුන්වෙනි එලිමන්ට් එක තමයි වැලියුස් වැලියුස් කොහොමද අපි වැලියුස් කියුවේ කෙනෙක් කිව්වා මේ පුද්ගල විශේෂී කියලා පුද්ගලයාට බද්ද ඒක සමස්ත ආයතන වලට සම්බන්ධ නැහැ මේක පුද්ගලයා නැත්නම් ඒ ආයතනෙට විතරයි සම්බන්ධ. ඒතොර ඒගොල්ලෝගේ මොනවාද තියෙන සමාජයට දෙන්න සමාජයට හම්බෙන දේවල් CSR competitive advances කියන තරකාරී වාසියක් ගන්න පුළුවන් ඒගොල්ලෝ කරන CSR වල ව්‍යාපාරවල නම් කියන්න ඕනේ නැහැ. හැබැයි අපි කොච්චර බෑන්න සමාහට අපි ඩයලොග් ලා කරේ යන්නේ නේද? ඩයලොග් ලා කරන සමාහර හැම දේවල් හින්දා මංචි අය ගොඩක් දේවල් කරනවා. සිද්ධාලේප ඒ වගේ ප්‍රොඩක්ට් තියෙනවා මේ කොච්චර අපිට يعني අපිට ගොඩක් සමාහට අවශ්‍ය නැති වෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ කරන හොඳ දේවල් හින්දා අපිට ඒ දේවල් ගන්න හිතෙනවා. ඒ ප්‍රොඩක්ට් එක ගන්න හිතෙනවා. එතකොට අපිට අර තරකාරී වාසිය තරකාරී තරගේ වාසිය අපිට ගන්න පුළුවන්. ඒ වගේම ethical theory ගුලංගේ අගණාකම් කියන්නේ අර කියන්නේ දැන් ව්‍යාපාරයට අපි ආවොත් එහෙම අපිට කොහොමද මේ සලකන්නේ අන්න ඒ දේවල් වලින් අපිට ව්‍යාපාරයෙන් හොඳ හැඟීමක් ගන්න පුළුවන් ඒ වගේම ව්‍යාපාර සාර්ථක කරනවා ඒ වගේම norms කර්මාන්තේ සිරිත්‍ය තාචාර ධර්ම පද්ධති වගේ දේවල් තියෙනවා norms කියන්නේ මං කියවා උද්ගල විශේෂින හැබැයි මුළු ඉන්ඩස්ට්‍රි එකටම අදාළ වෙන්න පුළුවන් එතකොට එහෙමයි කර්මාන්තයේ සිද්ධි ආචාර ධන පද්ධති කියන්න පුළුවන්. එතකොට ඒවල බිහේවියර්. එතකොට දැන් හිතන්නකෝ කමියුනිකේෂන් පැත්තෙන් බලමු. ෆෝන් මේ සිම් කාඩ් ඩයලොග් මොබිඩල් හච් වගේ දේවල් වල ඒගොල්ලෝ දෙන එකම ගන්නට නම් හැමෝම කපන්නේ ප්‍රශ්නයක් නැහැ. එක්කෙනෙක් වැඩියෙන් කපන්න කිව්වොත් තමයි අවුල වෙන්නේ. එතකොට ඒ මොනවාම ව්‍යාපාරයේ කැලිම අපි ප්‍රතික්ෂේප කරන මට්ටම වල වැඩෙන්න පුළුවන්. හරි. එතන ඒක තමයි උදාහරණත් එක මේක එක්ස්ප්ලেইন කරන්න ඕනේ. එකපාරට උත්තර දෙන්න යන්න එපා. ටිකෙන් ටික මේක අර අපිට අර මේ
එලල් කාල්මත කෝන් බස්ය ප්‍රශ්නවල උත්තර දෙන්න කොයනිකෝ ගලායනාකාරට කියන කියලා කිය තුර ඒක බලන්න ආසිදුල කියවන්න ආස පාර තරදි ජිබුත්තියම ටයක් ආසි දෙන්න මේ කියන ඇන්කක්ස්පේන් කරන කියලා ඉට පස්සේ දෙවල් ප්‍රශ්න සබ්කල්චර්ස් of multinational business organization should not supersede the dominant culture of the society comment කරන්න කියව දැන් මෙහෙම ප්‍රශ්න එක දැන් මේ කලින් කියහ කිව්ව එක්ස්ප්ලেইন කරන්න කිය. ඒතර ආයකර අපි නිශ්චිත උත්තර දෙනවා. ඒක විස්තර කරන්න නැදී. දැන් මෙතන කියන්නේ කමෙන්ට් කරන්න කිය. කමෙන්ට් කරන්න කිව්වොත් අනිවාර්යෙන් මේකට කැමති අදහස් දෙන්න පුළුවන්. ඒක ඔව් කියන්නත් පුළුවන් නැහැ කියන්නත් පුළුවන්. හැබැයි මේකට ඒ ඔව් නැහැ කියන්නේ නැහැ කියන්න හරියට විස්තර වෙන්න ඕනේ. දැන් මේක ප්‍රශ්නේ මොකද්ද කියලා උදා මේ තේරුම් ප්‍රශ්නේ ඇහුවොත් subcultures of multinational business organization කියන්නේ උපසංස්කෘතිය උපසංස්කෘතිය තියෙන බහුජාතික ව්‍යාපාර සංවිධානය should not supersede the dominant culture ඒගොල්ලන් දින මහා සංස්කෘතිය supersede නැත්නම් අභිභව යන්න හොඳද නැද්ද do not supersede the dominant culture of the society මහා ජාතිය මහා සංස්කෘතිය ඇතුළත තියෙන සංස්කෘතිය අභිභව යන්න හොඳ නැහැ කියනවා මේ උපසංස්කෘතිය තියෙන මල්ටිනේෂනල් කම්පැනි එක මේ කමෙන්ට් කරන්න කියනවා. තොර අපිට මේක බැලු බැලමර අපිට ගොඩක් අය හිතන උත්තර තමයි එහෙම කරන්න හොඳ නැහැ. සුපර්සීඩ් කරන්න කිව්වොත් කෙල වෙනවා. සිංගල් එම් කිව්වොත් කෙල වෙනවා. කියන්නේ දැන් අපි වුණත් දැන් මෙතනින් ගොඩක් අය බෞද්ධ වුණත් ඒ ආගම ප්‍රශ්නයක් නැහැ. මං කියන්නේ තමන්ගේ ආගම අභිමුඛ යන ව්‍යාපාරයක් තමයි උඩට ආවොත් ඒක යටපත් කරන විදිහට ගියොත් ඒ මිනිස්සු එක ගණින් ගණේ නැන් ඒගොල්ලෝ දර කෙලින් ප්‍රදේක්ෂේප කරලා දානවා. එතකොට ඒ වගේ දෙයක් තව බෞජාතික සමාගම තව රටක තියෙන සංස්කෘතියක් අභිභව යනවට මේ මිනිස්සු කැමති නැහැ. එතකොට මේකට කමෙන්ට් කරන්න කියලා දින්න. එතකොට should not වෙන්න යන්නේ. කියන්නේ එහෙම මහා සංස්කෘතිය අභිභව යන්න හොඳ නැහැ. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ඒගොල්ලයි පාඩුවේ ඒ සංස්කෘතියට අදාළ විදිහට ඉන්න යෝන. බෞජාතික සමාගම ඒ රටේ ප්‍රධාන සංස්කෘතිය අභිවා අතික්‍රමණය කර ගියෝ අනිවාර්යම කෙලවෙනවා. අමුතුෙන් කියන දෙයක් නෙවෙයි. දැන් උදාහරණයක් විදිහට දැන් මම අර බුලින් කියවනේ නෝවා කාර් එක ස්පැනිෂ් වලින් දෙන තේරුමනේ ඩෝ නොට් ගෝ යන්නේ නැහැ. යන්නේ නැති කාර් එකක් අරගන්නොත් නැහැනේ. එතකොට අනිත් පැත්තේ වොක්ස්වැගන් ජෙට්ටා කාර් එක මේ ඒගොල්ලන්ගේ අදහස වෙන්නේ මිස් ෆෝචුන්. ඒ කියන්නේ හොඳ නැහැ කියන එක. අවසනාව. කවුද කැමති අවසනාව නැගලා? තුර ගොඩට හිතෙන අවසනාව නැගලා. තුර ඒ වගේ. කල්චර් එක හරියට තේරුම් නොගෙන ඒගොල්ලෝ දෙන ඒක වෙනස් කරන්න ගියොත් අනිවාර්යයෙන්ම අර ඒක ෆේලියර් වෙනවා. තුර මේකේ උදාහරණ අපි උත්තර දෙනවා should not කියලා. ඊට පස්සේ අපි ඒකට තව උදාහරණ දීලා මේක විස්තර කරන්න ඕනේ. ඔස අපිට ඕන නම් මේක කියන්න පුළුවන් මේ ඒ සංස්කෘතියට මේ බෞද්ධාතික සමාගම් කියන එක උදාහරණ නම් අපිට ගන්න පුළුවන් මැක්ඩොනල්ඩ් වගේ වරලත් ව්‍යාපාර මර්චන්ට් බිස්නස් කියන්නේ ඕවා දෙන රටවල් ගොඩක තියෙනවා ඒ වගේමයි මල්ටි බිස්නස් කියන යුනිවර්සල් වගේ දේවල්. ඒතර මැක්ඩොනල්ඩ් ගමු මැක්ඩොනල්ඩ් කියන එක සුපර්සීඩ් කරන්න ගියන තායිවාන සංස්කෘතිය ආයිබෝන් කියේ. ඒතර ඒගොල්ලෝ දන ආයිබෝන් කිව්වා. ආයිබෝන් තමයි ඒගොල්ලන්ගේ සංකේතයේ විදිහට අර මේ සිම්බල් එකක් විදිහට අර මැක්ඩොනල්ඩ් පෙන්වුවේ එහෙම. ඒතකොට මේ මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් වුණා. එතකොට මේ වගේ අපි සංස්කෘති තේරුම් ගන්න ඒකට අනුගතව අපි ඒකට බලපෑම් කරන්න යන නැහැ. අපි ඒකත් එක්ක ආගියු කරන්න අපි ඒකත් එක්ක ප්‍රශ්න කරන්න යන නැහැ. එහෙම. එතකොට ඒකට අනුව හටයුතු කරන්නයි ඕනේ දිනු වෙන්න ඕනේ. පාස් ක්වෙස්චන් එක මම කරන්න නැහැ දැන් 11යිත් එක්ක වෙලාව. මං හිතනවා තේරෙන්නේ නැති කියලා. ප්‍රශ්න මොනවයි තියෙනවද? කොහමද වඩා ඇතිද වැඩිද එපා වුණාද? කට්ටිය බයි හිටපු කට්ටිය එමු විදියද?
හරිනේ දෙනම් මම පොඩ්ඩක් ගිහලා එන්නම් රෙකෝඩ් එක ක්ලෝස් කරනවද විහාරි නාමුඩ අපි ක්ලෝස් කරමු නේද හා හා හරි හරි දැන් ඉවරයි නෝ කෝඩ් එකනේ ඔව් නේ හා